තැපත් පඩ සීලවති සෙවන භාවනමධ්‍යත්තානේ බදාාදාදින පවත්වන හුද කලා භහනා වැඩසරහන දවසෙත් මේ පින්වතුන් සහභාගිවෙලා බුදුහමුදුරු දේශනා කරපු ආර්යෂ්්‍රාංග මාර්ගයම වැඩෙන භාවනාවක් පුහුණුවීම තමයි මේ දවසේ නිශ්සද්දෝ කරන්න භාවනා කිරීමේදී තව වැඩි දෙනෙක් කිය ගැන තමන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයට හැසිරීම් කරත් සමහරය එහෙම සිදු කරන්නේ. ඒ අයගේ මං කියාදුන්නා එතකොට මෙතන සම්මාධිච්චි සූත්‍රයේදී සැරියුත්හාමුදුර දේශනා කරනවා යමෙකුට සම්මාධිත් කියය ලැබනවන්නං. ඒ සම්මාධිත්්‍යය තුළ තියන සම්මාධි්‍යිය ලබාගත්තය පුද්ජලය කළඟ තියෙන ගුණ දාසයක් ඒදාස තමයි අපි කතාකරගන ගිය ඒ ගුණ දාසේ පලවෙනි එක තමයි අකුසලංච පජානාති අකුසල මෝලංච පජානාත් ත මේ අකුසලංච පජානාති වඩ බෑ කාටව අකුසලය කරමින් මේ අකුසලය තිහිද වෙනවනම් මේ හුදකලාදින භාවනාදිනය එකදී එයාට අකුසලජ පජානාතිීවෙන්න බෑ එතකට අකුසලයේ මොකදද කියලා දන්නැත් නම් අකුසලය කරනවද නැද්ද මං කියනෙකවත් දන්නේ එතකොට අකුසලේ තමයි මෙතන්දී වැරදි නරක සංසාරයක් හදනයක අකුසලයක න හොඳ සංසාරයක් හදන ද කුසලයකේ නවා හොඳ සංසාරයක් හදමින්වත් මේ අකුසලච පජානතිකුසල මූලංච පජානති කුසලංච පජානති කුසල මූලචපජානති වදත් බ කුසලය කරලා ඉන්න වෙලාවක ඒවගේම අකුසලේ සිදුවෙන වෙලාවක් බෑ අකුසලෙන් ගාක්කය මේ භාවන අවධ්‍යතා නලද සිදු කරන අකුසල තමයි සම්ප්ල විධාකාරෙන් කරන එතකට මේ සම්ප්පලාප කියන්නේ ගුණය නවති නවා සතිපට්ටානේ වැඩෙනවා නම් නැවතින් නැතිය ඉන්නවා කියන්නේ ඒ හරියට පුහුණ වෙන්නේැ සම්ප්පලාප කියන එක නැතිවෙන්නේ නැත්නම් කතා කරන්නට හිතෙනවා නං අපිට මේ වගේ තැනකදී කතා කර හැම දෙයක් සම්ප්පලාප කරනයට වැටෙනවා ඒවා කතා කරන්නට හිතෙනවා කියන්නේ තමල් කරපු භාවනාව සාර්ථකන කියන සාාර්ථකනං ගෙදෙද්දි කතා කරන්නේ එකනේ වෙන තැනගදි කතා කරන එකනෙව මේ කියන්නේ මේ භහාවන වැඩ ස්ථහන කටාවම කතානකොරයින්ද හැකියාව රැකලාහ කර නොනම බල නිරායාසිං විඩ මද හේතුව එහෙම අකුසලයේ සිදුවෙන තැනක තියෙන් නෝනෙක්කෝ අභවිද්‍යාව නැතිනම් ව්‍යාපාද රබද්‍යා ව්‍යාපාද දෙක යටපත් එක්ක තැනක තමයි භභාවනාවතිී මූලධර්මයට පටහැනිිව කාටවත් ්‍රියාත්මක වඩ බෑ අවිද්‍යා දෝමන ව්‍යාපාද දෙක යටපත් එක්කින් නැති තැනක සමත භාවනාවත් නෑ විපස්සනාවත් නෑ ත සමත භාවනවා රම්භ වෙන්නේ තවිද්‍ය ව්‍යාපාද දෙක ඉවත් වනාම හභද්‍යා ව්‍යාපාද දෙක තියෙන කොට තමයි අර අකුසල් හත තියෙන්නේ අත එකක් හරිකි. එහෙමනම් සම්පප්පල අප කියන අකුසලේ තියෙන්නේ කාල්ලඟද එතන තියෙන්නේෙකු අභවිද්‍යාව ව්‍යාපාද. තොර ඒ දෙක තියනකං භාවනාවක් නෑ හුණුව සාර්ථකයි ඒ පුහුණුවට යන්ඩ එතකොට ස්සෙල්ලා රාකුසල් හත රැකගන ඉදු. ඒක රහන්න පුළුවන් කමතිය නවා එතනත් අභිද්‍යා දෝමනස ව්‍යාපාතික රකින්න නැබේ. අභිද්‍යා දෝමනස්ස දෙගෙන් උපදින පාපහත රකිින්ඩ පුළුව. පාපහත කියන්නේ සතුම් මැරීම සොරකංකිරීම කේලංගීම්. කාමී වර්දවය හැසිරීම ඉළඟට මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්ප්පලාප. තකොට හත්වෙනි අකුසලය තියෙනවා කියන්නේ තමල් ළඟතියන්නේ මකක්ද සංකල්පනවල අභිද්‍යා හෝ ව්‍යහපත්. ඕගෙන් පිට සම්ප්පලාප එන්ඩ බෑ. සරුහුද කලා බහනාදිනේදී එක වචනයක් ගානේ අභිද්‍යා දෝමනස්ස දෙකට පොහෝරයෙන් එ අභිද්‍යා දෝමනස්ස දෙක තියෙන තැන තියෙන ට්ා කම්මස්සකතා හම්මා දිීට්ටියවත් නෙවෙයි තියෙන්නේ මිත්‍යා දුෂ්කිී සම්ප්පලාප තියෙන තැන තියෙන්නේ මිත්‍යා දුෂකියමයි කවදාවක් අම්මසකතා හම්මා ධීට්ටියවත්න්නේ ඒ බැරෑරුම් ත්වේ මගහැරෝ ගත්ත නැත්නම් භාවනා කරලා වැඩක් නෑ ඕක ඉගෙන ගන්න ඕන දෙය එතවට ඒක දැනගනින් නොනේ එකයි ඔය මුලින් සමල්ලඟ තියෙන ගුණයක් ප්‍රකට ගුණිය සම්මාධීත්‍යාපවාම් ප්‍රකට ගුණයක් තමයි සැරුත්හාදුරු පෙන්න්නන් කුසලංච පජානාති අකුසලංචපජානාති කියන ගුණිය ඒග රම්පප්පලාපිය මේක කියලා හඳුනගන්නඩ බැරි කෙනයි කතා කරන්න කැමති මොහොතේ මන්ගේ සංකල්පනාවලට එන්නේ මෙහෙම එකක් කියලා සතියෙන් දකිද බැරි නං එතන හරක තමන්ගේ අයිතිවාසිකමක් වෙන අකුසලි ජැඉ තම තම මැගන්න ඕන මන්ගේ දක්ෂතාව කොච්චරදගිය. ඒ දක්ෂතාවෙන් තවදුරටත් ඉදිරියට දුව දිියුණු කරන්න පුළුවවෙන්නේ අර අකුසලේ රැකගන්න පුහුණුව ඉෙනියන්නු නැහන අකුසලේ තියාගෙන පුහුණු වෙෙනනි්චොත් පුහුණුව දියුණු වෙන්නේ තමයි වර්සමානය දන්න ලොකුම අභියෝගය භාාව නමධ්‍යස්ථාන වල ඔක්කොටම පුළුවන්ගම හිතාගෙන ඉන්නේ මේක කතා කරගන සාකච්ඡා කරලා දියුණු කරගන්න පුළුවන් දෙයක් කියලයි ධර්මය ඉතු ඒ තියන්නේ ධර්මය ගැන්න අපේ දැනුම නමුත් මිත්‍යා දෘෂ්ටිය හරහා එන්න අභිද්‍ය ව්‍යාපාදකී ප්‍රතිපඵලය තමයි කතා නැව ක්‍රමිය නෑ ඉති්‍ය දෂ්ටියමයි වැඩි වචටිකත්තින් සම් දුෘ්ති හර වචන ැතු නම මේේ යන්නේ කම්ම කතා ස අදදිීී තියෙනවා නමු භාවන අමධ්‍යත්ථානයකදී ඒකත් නවත්තපුවාම තමයි සබභ පවපස්ස කරණංගුණ ලේසියම හැකියාවතියන්නේ භහනයෝගීකුට සබභ පවස් සකරණංගුණට යන්න කතා නොකර ඉඳීම තුළහා අනික පාපියන් කෙරන්නේන කතාව හරහායින පාපිය රැක ගණ්ඩුව ඒ රැකගන කරවුත් භාවනාවක් ඒ භාවනාව සාර්ථක වන්න තු දිනප වචන දහය පහලෝ හරි අර සම්ප්පලාප කියමින් භාවනා කරාට ඒ භාවනාව සාර්ථක භාවනාවක් වෙන්නේ තර සතිිපට්ටාන භාවනාවක් සාර්ථක භාවනාවක් වීම තුළ සම්මාධිට්චයට රංවෙන්නෙත් න. තට සම්මාධිට්ටියයට ලංවෙඩ බැරි එක හේතුව බැලුවම බොහෝ බහුතරයගේ හේතුව සම්ප්පලා වෙන ආර්ථයක් නෑ ඇ මේ නවත්තන්ඩ සමත භාවනා කරන්නාය වුනත් මෙහෙම දවස් ගණන්නව මාස ගනන් වචන කතා නොරහින්ද පුරතු කර ඒකටත් ලපාන පාපියය සමත භාවනාවට පාපයමයි විපස නාවටත් පාපියය සබභාවස්ස කරණං ගුණේ නැතු සම භාවනාව දියුණුවෙන් ඉත්නෑ එතකට දැන් ලංකාරේ සමත භාවනා ගුරුවරු ඒ වගේ ප්‍රබල ගුරුකුල නැතින්නේ චාවෙන් ය බුදුගුණ භාවනාව එහෙම කරන්න පටන් ගන්නවා දවසම අර සම්ප්පලාව කියවෝල් දියුණු ඉන්නේ නැමුත් සාර්ථක සමත භාවනා ගුරුවරු ඉන්දාවහෙම ඉන්නය නිස්සල්ල කරන්නේ මාසගාන නි්සද්දව ඉන්න පුරුදුකර කතානොකර. භාවනා කියියා දෙන්නේ. නිසද්ද ඉන්න කතානකර ඉන්න පුරුදුගු. එහෙමි ඉන්න බැරිගෙනාට භහාවනා ගමටහන් දෙන්නේ. දැ ලංකා එහෙම එකක් නෑ. ගට ඇවිදි කතා කර ගිහැක්. එතකට දියුණුවෙන භහාවනාව හුදනෑ අරගොල් අන්ගේ හෙමනේ ඉස්සෙල්ල සබභවාපාස කරණංගුණට ගන්න එතකොට බැල්වාම බුදුහාමුදුරුවරුන්ගේ කමටහන් වැඩිහි හරියට කරන්නේ බෞද්ධයනවී. හබ ද්ධී. මුල් කොටස්ටිග. ත මුල්කොටස අරගෙන තමයි ඔය අභිද්‍යා ව්‍යාපාද දෙක යට පච්චරනයක තමයි කුසල සූප සම්පදාගෙන ගුණේ මයි ක භාවි ක භ මොකහරි කමටහනක් සම හෝ විදර්සන භාවරනා කමටහනක් භාවිතා කරන්නේ අභිද්‍යා ව්‍යාපාද කියනහකුසල් දෙක යට පච්චරා ්‍රකින්ඩ බෑමේදක යටපච්චරණ කරන ක්‍රියාවලිය කෘත්තිය පුහුණුව තමයි භවන තට ඒටික කරලා කවරහරි දැම විපස්සනා භාවනාවක් කරන ඕන සටිපටටන භාාවනාව සක්මන් භාවනාවන්න පුළුව එ සක් භාවනාව කිරීම තුළින් අබිද්‍ය ව්‍යාපාදික යට පත් වුණොත් ඒ සක්මම් භාවනාව අයට එන කමටහන තියන්නේ කායික වර්තමාන කායික අරමුණ එය වර්තමාන කායිකා අරම්මුණේ ජාතු සරූපයකටත්වනෙන ත් පුද්ල භාව අතුර දහන්ි ඒ ධාතු ගුණේයට ඒගවට රාභවිද්‍යාදෝමන යටත් එච්චි අවිද්‍යාදුවක නස දෙක යට ඉඳලලා මූලේ ඉඳල අර ධාතු ගුණයක් හැත්්පෙනවා ඒ හැප්පෙන්නේ කොහොමද ධාතුගුණයට එක් ඇලීමෙන් ඇලීමෙන් අභිද්‍යාවත් ධාතුගුණක්ක ගැටීමෙන් ප්‍යාපාදය ට කමට හාන උපදෙස් ලැබෙන්නේ හැමවෙලේම ධාතුකුණ ප්‍රකට කරගන්නකයිෙන් ඇලීම් ගැටින් නැතුව රීක්ෂණයට පත්ේ ඇලන්න ගැටෙන් නඇතුවේ අරමුණ කයන් දැලෙන ධාතගුණය අරකමරණහනත් එක්ක පවත්වගෙන යන්න. මෙන්න මේ ඇලීන් ගැටීම් දෙක හන්සුමාත්‍රයක්වා සිද නොවෙන අවස්ථා පහුකරොත් අන්න එතන සම්මාදිට්ටිය පහළ වෙන වගේලා මේ ධර්මීතිී. නමු ධාතුගුණ තේරුණාට හම්මාදිිට්ී පහළ වෙන්නේ. ඒවට ඇලිම් ගැටින් තිබුණොත් ඩිට්ටිය කම්මස කතා සම්මාධිත්තිය එතන නෑහැබැ මිත්ති අදෂ්ටි ධාතුගුණයට ඇලීම ගැටීම සිදු කරන්නේ අභිද්‍යා දෝමනස්ස දෙක යට පත් වෙලා මේකට ඇලෙන්න්නේ ගැටෙන් එහෙනයි යට මූලයේ තියෙන අභිද්‍යා දෝමනස්ස දෙක උපදෝන මූලියෙන් ආපු ගුණයකි ඒක අර අකුසලංච පජානාති අකුසල මූලංචපජානාතිය තැ සාමාන්‍ය ඉන්නකොට අපිට හැ ්‍රරූපයක් පයනකොට ඒරූපයක තම අකමැති දෙයක්ත්නං ඒකට එන්න ව්‍යාපාදය අභි ව්‍යාපාදය මයි සංකල්පනාවල ඇතිවෙන කහමයි නමුත් ධාතුගුණ දැනෙන ගැටීම අර ව්‍යාපාදය නෙවේ ව්‍යාපාදය මුල අකුසලේ මූල ඒදක නවත්තනයක තමයි මෙතන තියෙන හපංකම්. ඒකට ලේසියන් කෙනකුට බෑ විධ මතතියනවා විදිහයට හැසිල්ලා තියෙන්නේ තැ සරීරයට පුදුම ආසාවත්්‍යයන්නේ රීරය ගැන බේරගන්නමයි හැමකටත් අම්ම කරන්නේ එන්නේ මතතිය හින්දල් එඩට බය වෙලා තැ ගටෙන. ඒදේ කරන්න එහෙම ගැටෙන්ටත් උදව්වේ නවසම්ප්පලාපය. ඒ ජාතිකුණ තේරුණත් කතා කරකර භාවනාගන්නයි. සට ඒ දවසදී ඒ සම්ප්පලාපය හින්දා අරවට ඇලිම් ගැතින් වැඩිකන. ඔන්න ඉදිහට මේ අ අකුසලය භාවනා නොකරන වෙලාවේ කරන්ඩ කරන්න භාවනාවෙන්ගන අර ධාතුකු නෝල ඇලීම් ගැටීම් ස්වභභාවේ අඩුකරන්න හේතුවෙන් තැ නෝකටික වලකින්ඩ වනේ වලගින්ඩ ඕනේ එහෙම කරනයට අ විපාක දෙගුණ වෙන තැන් දෙෙද්දි කතාකර හිටිය කියන එක නෙවෙ මේ වගේ තැනකට ඇවිදිින් කතාකරබර අනික් හැට බාදවි ඒක විවාාග මේ ආත්ම ාව දිල්ලි. එන්නේ විපාකම දින්න ගොඩත් අර භාවනාව දිබුණු ඉන්න ්‍රවිපාගේ මකද තමන් කොච්චර මහන්සි ත්තාත් අරග දියුණුවෙන් ඇයි කරලාදන්න අනුන්ට අනිකයගේ භහාවනාව කඩාගප්පල් කිරීමතට ඔන්න විදිහෙත් මේක බලපානවා දෙපැත්තකට ඒක ඒ ගැන දැනගෙන ඉන්න මේ මතක් කිරීමක් කරවා හැම දාම් මතක් කරණ එක මේ මේක හරහාමිසාක් කිසි තැනකින් මේ භාවනා දියුණු කරන්න බෑ. ඒ කතාකරන්නේ එක කිසිම හේතුවක් සාධාරණ කරන්න බෑ කාටවක් මු මේ කතාාවන් කිසිදස් ලැබෙන්නේ ලැබෙනවා කියලා විශ්ාසය අත්තියෙන්න්න පුළොුවන් ලැබෙන්නේ. ඒකනිසාවිෙන් ඒටි ැ සැගල මත්තෙන්න්න අපි පැදිි කරගනාවේ දිගදිකටම මේ සම්මාධීත්‍යයට පත්වුනොත් එඒයාගෙතින ගුණ ටික කිය ඉන්නනමගේ ලක්ෂදකිින් නම්මන. ඒ ලක්ෂණ ගනේවා ඇත්තනම පජානාති වජනයෙන් පැහැදිලි කරන්න. තැ මුල්ලදීම සැර උත්තාමුදුරු පැහදිලි කරා එක ලක්ෂන එඇතම අකුසලංච පජානති, අකුසල මූලංච ජානති, කුසලංච පජානති, කුස මූලංච පජානාති. ඒ අපි සාකච්චා කරා. ඊළඟට පැහැදිලි කරා. ආහා රංචපජානාති, ආහාර සමුති අංචපජානාති, ආහාර නිරෝධංචපජානති, ආහාර නිරෝධ ගාමනී පටිපදාය පජානති. ඒකත් සම්මාධ ච්චි ලාබියක්ගේ ගලාබියෙකුට තමන්ට පත්්‍යයක්ෂ වෙන කාරණය භාවනා තුළ. ඊළඟට පැහැදිලි කරා ජරාමර නංචපජානාති ජරාමරණ සමුති අංචපජානති ජරමරණ නිරෝධංanceපජානති, ජරාමරණන නිරෝධ ගාමණී පටිපදාය පජානාති තුගිනි කාරණ හතරනි කාරණයට පැහැදි කලා ජාතිංච පජානාති ජාති සමුද අංශපජානති ජාති නිරෝධංචපජානාති ජාති නිරෝධ ගාමිණී පටිපදාය පජානති මේකත් සම්මාධී්ච තුළතින ගුණයක්. ඊට වස්සේ පස්සේ නිව සරයුත්හාමුදුර පෙන්ෙනම් මෙන්න මේකත් සම්මාධිච්චී ලාබියක ළඟතියන ගුණයා. මේ ගුණේ තිබුණ සම්මාධිච්චිය පහුකරපු කෙනෙක්මයක්. ඒක එතෙන්ති පැහැදිලි කරන්නේ බවංච පජානාති බව සමුදයංච පජානාති බව නිරෝධංච පජානාති බව නිරෝධ ගාමිණී පටිපදාය පජානාති. තට භවය ගැන ජනගන්නවා කියන එක නෙවීමේ පජානාති ඒක වැදගත් භවේ කියන්නමකක්ද කියලා ජනගන ඉන්න ෝනනි ධර්මාණකූලෝ බුදුහාන්දුරූ භව කියන එකයි සාමාන්‍ය මිනිස්සු එක අර්ථකතනය බව කියන එකයි අතර වෙනස්කන් තියනවා එක ඉන්න බුදුහාන්දුරුවූ බව කියන්නේ මකත් බව කියන්නේ පැවැත්ම කියන සිංහ ආර්ථයට ගැලපිළික පැවැත්ම පැවැත්ම ගැන ජනගණ්ඩුවෝන් පජානාති පජානාති කියන්නේ දැනගන්නවා අනවෙේ පැවැත්මක් නිර්මාණය වෙන වෙලාවේ පැවැත්ම ගැන සතියින් තකිවා ත පැවැත්ම කියන එක භවය දැ නිකං වචනෝලින් අහල ඇති බව කියන වචනය විස්තර වෙනවා විශේෂන පද තුනක්යදලා ධර්මී කාම බව රෝප බව අරූප බව එ ඕ ක අපි ලෝක ගීල කියන්න කාමලෝකයේ රූපලෝකයේ අරූපලෝකය තර භවය කියන්නේ පැවැත්න කාමලෝකයේ යංකිසි පැමත්මත්තිය දේක කාම භවයයි තර කාමභවවය තුළ ඉන්නවා කාම වචර සතුම් පිශාල සංකයක් තට දිවේ ලෝක හය කාම භවය නියෝජනය කරන එකෙන් පිරිසා. මනුසලෝකඉ සියලුම් මනුසය කාම භව එසකට සතරාපාය සතුන් කාම භවයි කාම පැවත් භවය කියන්න පැත් කාම පැවැත්ම කියන්නේ මොකක්ද මේ කියන්න දිවියලෝකහය ඉන්න සත්තුත් මනුසලෝකඉ සියලුම් මනුස්යොත් සතරපා ඉන්න සියලුම සතවයොත් පංච ඉන්ද්‍රිය පිනවීමෙන් පැවත්මක් නිර්මාණය කරගන්න ො කාමලෝකයේ කාම පැවැත්ේ හැටි කාමලෝකයේ පැවැත් මේ ලක්ෂණ ඇහැ පිනවීමෙන් අලුත් පැවැත්මක් හටගර්දන. පංච ඉන්ද්‍රියය පිනවන්නවා මනුසයගේ පැවත්මත් තියන්නේ පංච ඉද්‍රිය පිනවීමෙන් පැවැත්ම නිර්මාණය කරගන්න. එකට කිෙන භාවිය කිය. පච ඉද්‍රය බිනවීම ඒගොල්ලන්ට සුවිශේසි. රූප භවේ පංචඉන්ද්‍රීිය පිනෝල නෙවී පැවැත්ම සකස්කරග මනොෝ ඉන්ද්‍රී හරයි මනුස්යා පංචඉන්ද්‍රිය පිනවන් නැතුව පැවැත්ම හදන එක තනත් තමයි සමත භාවන සමත භාවනාවෙන් කරෙන්නේ උදාාරණයක් ඉදිට කාම භාවයේ ඉක්ම වනවා අභිද්්‍යා ව්‍යාපාද දෙක සමතවානාවේ යට පත් වනා. රූපභවයක් තමයියාගේ නියෝජන. රූපභය කියන්නේ ඇස්කන්නා ආසාදී ඉන්ද්‍රියන්න ෝලට ගෝචරයෙන කාම වස් වූ නෑ එතැන. මනෝ ඉන්ද්‍රියයෙන් හදාගත්තේ අටවාගත්තේ මවාගත්තේ මනෝ නිමිත්ටක් තමයි භවය නිර්මාණය කර. ඔකට කියිෙන රූප භවය අරූප කියලා ධර්මී කියන්නේ අරප දරූප භවයෙන මනෝ ඉන්ද්‍රීෙන් හදාගත්තේ මනෝ නිමිත් තක්තිෙන් අරූප භවය නිමිත්ත නැතුවේ ඒයන්නේ නිමිත්ත වෙනුවට තියෙන්නේ පූර්ණ දෙයක් එතකොට මේ අරූප කියන එක තමයි වර්තමානය මිනිස්සු සලකන සක් කියනකට ගැලප ශක්තිය කියන්නේ රූපයක් නෙ මන සිංහදව රූපයකුත්න මේ කාම වස්තූකුත්නේ තෝට විශ්ව ශක්තිය ලබා ගන්න යනා අයකි තියෙන්නේ ඒ අයකට තියෙන දේ තමයි ර අරූපරාග වැඩී දැන්වකයට එක ඒක බලපාන ූතයන්ටහාය බලේ තියනවා භාවනාව කඩන්්ඩ පුළුවන් ඔ මනෝදේ ඒගොල්ලගේ තියන අ රූපාවචරණ ව අරූපාවචර ස්වරූපය අ උද්ධීපනය කරන්න මාරය තමයි අර්ථය දෙවැනි මාරය විශ්වසක්තිය ගන නිර්මාණය කරන කවරු හරීන්නවා නම් ඒ වැෑන් වැඩගන්නවා ඒවැ ඔය කුන්ඩලීනේ යෝගයා විත්සගන්නවා ඒෑ විශාල බලයක් වනවා මේ ඔක්කොම තියෙන්නේ රූ පාවචනෙන් අරූ පච විශක්ති ඔක්කොම වැටෙන්නේ අර ප ඒ ශක්ති ඔල ආත්මයයක්තිය නවා කියලා පිගත්තේ හැටිය ට සතිවට්ටානනි වල වැඩක්නේ වඩන ධාත ගුණේ ආත්ම වෙන ඇතු විශ්ෂ ශක්තියක් එක හිද ඒවා මේ වගේ දෘෂ්ටි ධර්මය සත්‍ය ඥානය ඕන වෙන්නේ වගේ තැනකටයි එකට හේතුවෝ දම බුදුහාහන්දුර මේ බව කියන එක දේශනා කරලා තියන බව කියන එකට හර්ථකථන ව නස්සීම තර බව කියන පැවැත්න පැවැත් මේ මනුසත්වේ තුළ පැවැත්න කෝටි ප්‍රකෝටි ගානකට අආයබෙද බව ගැන පැවැත්මයි ත මනුසි අතර පැවැත් මේ මූලික දෙගත්තිෙන ගැහැනු පැවැත්ම පිරිම් පෙර තර පැවතවුම් දෙක බව ස්වරූප දෙගා ඒක පීවි දෙවෙනෝ වයස මට්ටම වන්නදපුළුව අධ්‍යය අවන මටම වෙන්න පුළුව ඒවාගේ ජාති මට්ටමවෙන්න පුළ ආගම් මට්තන්ම් වෙන්න පුුව පැවත්ම නිර්මාණය වෙනෝිට මෙෙම පැවත්ම සත්්‍යෙ ලෙසනෑ පැවත්ම තමන්ට ඕනේ දිට හදාගන්න ඒක තමන්ට ආවේනිකෝ තමන්ගේ කල්දියකට ආවේනිකෝ තමාන්ගේ සිතුම් පැතුන්වලට ආවේනිකෝ පැවත්ම හදාගන්නු හොන්නම හදන පැවැත්ම ඒ හදන වෙලාවේ දැනගනී දැනගන්නේ එකට කියනවා වච පජාද නම් පැළත් මේ ජීවත්වන එකනවීමේ ගැහැනු කෙනෙක් බවට ජීවත්වනය බව තන්හාාවයෙන් කරන කරපු කාර්ය සංසාරය නිරුමාානය තන සංසාරයක් හදනු න කාටහරි තමන්ගේ ගැහැනුකම හෝ පිරිමිකම පහල වෙන ස්වරූපය දැක්කො පජා බවංචජා එන්න කතාම පයජානාතිග ත භවය කියල එක දන්නතුව භවන්ත්‍ර පජානාති වන්නම භවගන පැවැත්ම දැ අපි හිතම් අරකුසල් ටික හෝ කුසල් ටික කෙරෙන්නේ ක ඉඳලයි ඉසර පජාන අතිනවී භවයට අහුවෙලා පැවත්මට අහු තර කාමලෝක පැවත්මට අහුුවෙන ස්වරූප දෙකක්තිය නොත් ඒවතන කාමාාවච්චර කුසලේ හා කාමවචර අකුසලිඒ කාමාචර කුසලේ වෙන්නත් කාමාවචරකුසලේ වෙන්නත් කාම භවයට අහුවෙලා තින දැ කාමාවචර කුසලය නැති තැනග තමයි භවංච පජානාතිති. එක හින්දා කවදාව සම්මාධිට්ටිය ඔය කියන භවංචපජානාතී කියන ලක්ෂණය අකුසලයක් කරන වෙලාවක තියෙන්ට බෑ කුසලයක් කරන වෙලාවක තියෙන් දත් බෑ. ඒවාගේම සමත භාවනාවක් කරන වෙලාවක තියෙන්දත් බෑ මේ කාම භවය එතකොට යට පත් වෙලා රූප භවයට අහු වෙලා එ රූප භවය තුළයි ඉන්නේ නැතම් තව හොඳට දැන් උද්ධකාරම් පුත්‍ර වගේ අයගත්තොත් භවයකට අහුවෙලා බවංච පජානාති වෙන්න බෑ හේතුව අරූප භවයට අහු වෙලා එත උද්ධකාරාම් පුත්‍රගත්තො කාම භවයට අහු වෙලා ත්ත් පැවිසි අතරම නින්ද ගියනැති වෙලාවට ද හුද්ධකාරම්පත්‍ර ගත්තොත් රූප භවයට අහුවෙලා අපි ගත් තම කාම භවයට අහුලා එතට කාම භවයට අහු වෙලා කරන නරකම ක්‍රියාටික තමයි සංසාරිකව දස කුසල. එතකට අද දවසේ සම්ප්පලා පවචනයක් ගානී ඔන්නවෝක තමයි කාම භවේ තත් අහුවෙලා කරන්න වනේ නරකම වැඩ කරනු. තැවක දන්න ඇති වනාම තමයි අර භාවනා මධ්‍යස්ථානුන් සත්තිය දුහන් වැඩෙන භාවනාවක් නෑඇතකට. එතකට මේ භවයගියනක හේතුවෙන්වා භවය කියන එකහිම් හදන එක සත්තයක නෙවෙේ. මේ භවය එහෙ හා දණ්ඩක් පුළුවන් කණින් හා දණ්ඩක් පුළුවන් නාසයෙන් දිවෙන් කහෙන් මනසිං ඔය කියෙන උපත්තීන්ග්‍රිය හය භවය හැදිය. පැවැත්මක් . දැන් ඔවර්තන භවේ කිය එක අපට තේරෙන් ඇත්තේ අපි ඉගෙනගෙන තියන ස්වරූපය අනුවයි ඉතවට මෙතන කියනවා තවදයක් දැනගන්න ඕනේ කියලා බවංචපජානති බව සමුදියංචපජානත් මේ සමුදය බවය හැදෙන්ට හේතුවත් දැනගණ්ඩ ඕනක හේතුව විදිහට දාන්නේ බවේ හැදෙන්ඩ හේතු උපාද ත සරිතර මෙටන පැදිින්න පැදිලි. බව සමුදයන් චපජානාත කියන තැන බව සමුද්ධය කියන්න මෙන්න මේකයි උපාධානය ත උපාධන තමයි බවයක් හදන්න එන උපාධන නැති තැන බවය නෑ බවයක් නිර්මාණි වෙන්න භවයක් හදපු තැන දුකක් තියෙන බව හදපුවාම ජාති වෙනවා ජාතිඔලින් ජරාමරණය නව ජරාමරණෝලින් ජරාමරණම ගැන දුකම එ සෑ සෑ මොහොතකම හදන භවය තුළින් දුකක් නිර්මාණි කර දුක නැති තැන අවබෝධ වනානං බව නිරෝධයක්ත් අවබෝධ වෙන්න ඕනේ භව නිරෝධ වෙනත් තැන් හඳුන ගඩ පුළුවවෙේ භාවයේ තියෙන තැන හඳුන ගඩ පුළුවන් පැවැත්ම තියන තැන පැවැත්ම නැති තැන හඳන ගන්න පුළුවන් එකට ප්‍රත්ම තියෙන තැන තියෙන්ඩ හේතු හඳු ගණඩ පුළුවන් පැවැත්මක් ඇතිවෙන්නේ උපාදාන එතට පැවැත්ම නෑති තයැන හඳුන ගත්තොත් පැවැත්මට හේතු අනිවාරයෙන් හඳුන ගැන තියෙන් ඕන එතැන තියෙන් දෝනි එතකොට පැවැත්ම නැති තැනත් තියෙන්න්න ඕනතන මේ පැවැත්ම නැති තැනට ගිය කොහොමද කියලත් දන්න. මේ ඔක්කොම ලැබෙන්නේ සතිපට්ඨානය වැඩීම ප්‍රතිඵල විදිියට. එන යන්නේ ඒක යන මාර්ගයක් ආර්්‍යෂ්ඨාංග මාර්ගය වැඩීමි. තැඔන්නේ කාරණහතර තමයි මේ කියන්න මේ භවයක් නැති තැනට මං ගිය කොහොමද. කවුරහරි මේ ඉතැනට ගියෝද ඒට යන්නේ සතිපට්ටාන භාවනාවත් දියුණු කරලාමයි මේසක්ම භාවනාවවෙන්න පුළුව ඒක ඇති එයාට බව නිරෝධී දක්වා ඒ මොහොතක් එක මොහොතක එක භවයක් නිරෝධ කිරීමිනිසා සියලු බව නිරෝධී වීමන එතන වෙන්නේ වැදගත් වෙන්නේි එක බව එක මොහොතක හදන භව ස්වරූපය පැවැත්ම නිරෝධ කරත් එතන එතර ඉඳල සම්මාධීච්චිලාවී වෙනවාමයි නමුත් ීගා මහොතයේේ භවය හදන්න පුළුව අයා ඒක කැටලුුවක්නෙවෙ මොහොතක් පාස්කරන්න එකතාවක වැදගච්චු. එතකොට ඒ විදිහට සම්මාධිට්ටි ලාබිය වුණා නං එයාට භවය කියලා බවය හදන විදිහ ගැන ම පලපරුද්දක්තිය නො බවය හදන්ඩ හේතුවෙක්ච උපාදානය ගැන මනා වලපුරද්දක් අවබෝධයක් තිය නො මෙවා පොතිංගීඉගෙනගන වැඩක්නේ පොතිංග ඉගෙනගෙන ලබෙනනේ වන වහි භවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයි. ඊට පස්සේ බව නිරෝධය වෙන තැන දන්නවා බව නිරෝධය කියන තැන දුකනය එනන් දුක නැති තැන දන්නඔය දුක තියෙන තැනත් දන්නවා දුක නැති තැනත් දන්නවා ඒ දුක තියෙන තැ නැති තැනට ගිය විදිහත්වය යා දන්නවා තමන් කර වඩපු කමටහනෙන් කිය. තමන් වඩපු කමටහනෙන් දුක නැති තැනට ගියා කියන්නේ මටහානයන් කරින් මකක්ද ආර්යෂ්ාග මාර්ගය වැඩීමහම් ආය දුක නැති තැනට එයාට යන්න පුළුවන් හැකයා වැඩුවෙන තොරි යන්න පුළුවන් හැකියාව වැඩිවෙන්න වැඩිුවන්න යා ජීවිත්‍ය කාලයේ දුක නැති තැන ගතකරන කාලය වැඩිුවන්න තෙරණ එතකට දුක නැති තැන ගත කරන කාලය දුක නැති තැන හඳුන ගත් තනං සම්ප්පලාප කියවෙන්න බෑ එතන දුකයි කියල තීරෙන් ඇැයි සම්ප්පලාප අපි අතින් කියවෙන්නේ ඒක අකුසලයක් කියලවත් දන්න ඇතිහින්ද එ දුක නැති තැන්ට යන්න යන්ඩ මේ බව නිරෝධිය කියන එක අවබෝධවෙන්න අවබෝධවෙන්න නිරායාශයෙන් සම්ප්පලාප දුක වෙනවා එතකට ඒක නිරායාශයෙන් ටිකටි කඩුවින් ඒතක ඒගොල් මැනගන්්ඩ තමන්ටඒ හැකියාව කොච්චරතුතිී බලෙන් රැකගෙන කම්පලාවන තුනා කියලා නෙවෙ මේ කියන්නේ ඒකින් වැඩක් නෑඒ එක කාටක් පුළුවන් චම්ප්පලාප කියන කෙනගේ බහවනවද වුණු විලන්නේ අඩුවෙනගෙනාගේ භාවනාවක් දියුණු කියන්න පුළුවන් රකිින් නැත්නාම් කැක රම්ප්පලබ නොවත්තන්නපු තකොට මේ ගතිය තමයි මේ ලක්ෂණය උත්තෙන්නේ තැ ඕෝක ගැම්ඹුරු කාරණයක් ද සැරඋත්තාමුදුරු මේ දේශනා කරන්නේ ඉතාම ගැඹුරුමට් මේ තියෙන ධර්ම බව කියන බව සමුදය කියනවා ගැම්ඹුරුයි මකද බවට බවය හදන්ඩ හේතුවෙන්නේ උපහධන්න. දැ තමන්ගේ කමටහන ටනෝක විග්‍රහකර ගන්න දෙන ගණ්ඩුව එතකොට තරේ නොටික. නමුත් තර එක එෙක් කෙනාග අහගත්තේ විකාර නව කතාකාරය කෙටි කතාකාරය විකාර වැඩහනෑ බවේගිය මුදහාන්දුර දේශනා කරපු ධර්ම නිමේ එතකොට. භවය කියන එක පැවැත්මයි. මේ පැවැත්ම කොච්චර කියනවානං දැන් අපි කාටවත් නෑ බවංච පජානාති කියන ගුණ බව සමුදයංච පජානාතී කියනකවත් බව නිරෝධංච පජානාති ගන එකත් එ අපිළඟ තියන ගුණේ මගත් බවටහු විච්චි ගුණ පැවැත්ම හදන නොි කොහම දදන්නේ බණහල් ත බණහාන පුද්ගලයින් නවනං බනහන පුද්ජලයාන බනහන වෙලාවක්තිය නොනම් බනහන කාලයක්තිේ නොනම් බනහපු කාලයක් තිය නොන බනහපු එක්ෙනෙකින් නොනම් බනතේරිචය කෙනෙකින් නොනම් බන නොතේරිචය කෙනෙකින් නොනම් ඒ කතමය භවය එ ඕකට අපි යොක්කොම අහු වෙලන ම් මේ වෙලා ිළ න ගනු. වංච පජානාතිත් නෑ බවටහු වෙලා බනාහන බවයට අහු වෙලා බනාහන පැවැත්මට අහු වෙලා අහුකරේ කවුද බන බන උපාධන වීමේ තෙරම එ භවයට අහුකරන්නේ කවු්ද උපාධන එනම් භවේ හේතුව සමුදය උපාන උපාධන ගනක තේරුම්ුවන් උපාධන කියන්නේ දැ ඕක තව පිටිවස්සටය නොමෙන් සම්මාධීටි ූත්‍රේම පැහැවිලි කෙන උපාදාන ඇතුවන්නේ හේතුව තන්හාාව තන්නාපච්චා උපාන තන්හාාව තමයි උපාධානය නිර්මාණය තන්න්නාව ලැගපු තැන තින ලක්ෂණය තමයි උපාධාන උපාධානය කියන්නේර්ථ සරල සිංහල වචනකල් තොත් අල්ලා ගැනීම නමුත් මේක වැරදී ත තන්නාව තියෙන තැනල්ලා ගැනීම එන තන්නාව කරන්නමකක්ද තන්හාාවගන එක කරන්නේ අරදැඟහලතින් ඕොනෙ තන්හාව කියනකොට ඔය බව ගැන තමයි කියන්නේ කාමතන්හා බවතන්හාවිීබොහොතන්නද කාමතන්හා කියන්නේ ඔන්න උපාධාන කරනවා පංචේ ඉන්ද්‍රීට එන අරමුණ දැ හැට රූප්‍යයක් පේනු ොට පේන පුද්ගල්ල පේන කෙනෙක් බිහිකරන්න මුලි මදායක වෙන්න තන්හාාව පනීමට තන්හාාවය කෘත්තියක් නෙවන් පැනීම විතරත් තියෙන වනං බුදුහමුදුරුව පෙන්න්නේ එතන තියන ලක්ෂණය මෙන්න මේ එකයි තාව ලැගලනෑ එතන පෙනීම විතරත් තියෙන වනම් එතන තියෙනගුණේ දිට්ටේ දිිට්න මන්තම් බවිස දිිට්ටේ දිට්ටමත්තා නභවිශ්සති වෙන්නේ පෙනිච්චි රූපය දැකපු එකේ බිහි කරන හින්දයි. දැකපු එක බිහි කරන්නේ තනාවයි. එන තනාව කරන්නේ ඕනම ඇස්කන්නසාදී මුල්ල ඉන්ද්‍රියම් අපේ තියන උප්පත්ත ඉන්ද්‍රියන් හයම්ම අරමුණක් එනකොටේ ආර්ගමන්න අයිතිකාරය බිහි කරන්න මූලික පද නමදාන්නේ තන්හාව දැඟගුල්ලන්ට ඇහෙන බණ කාට දැහයි මං මේ කියන වචනය ඔගොලන්ට ඇහෙ නවාද නැද්ද අයහැනවා කියන්නේ ඔගල්ගේ තන් ාව ලැගපු හින්දයි කිය මට ඇහැෙනවා කියිය දැ මට ඇහිල වෙඩඔන්නේද මට තේරුුණාද තේරු නැද්දගිනිකට යන්නේ. එනම් බන තේරෙන් නොවා කියන තුළ තියෙන්නේ කවුද ලැගලය තන්හා බන තේරෙන් නෑගීනෙකුට ලැගලයි කව් ඔය දෙකින්ම වැඩක් තියද තන්නාව ලැගල වුරයි දැම් බන තේරෙන් නැති අයි නේද ලියන්නේ දහාීහල් ඇද ලියනකට අපරත්ගානය ල බව වැඩි බනාහානව ලියනු ත ප්‍රාශ්නය විසඳනවා දැවෝ දන්න ඇති හින් දන්නේද හැටපැනලා ටවසන්යන් මැරට කලින් සෝවාගෙන් තම තන්නාව කියන්නේ මොද කියලා දන්නන්නේ බවේ කියන මොද කියලා දන්න ති. ඒ අය තමයි අර ඇවිදිල්ලා සම්ප්පලාභ ගියෝගියෝ ඉ ලියටික ගියාවන්නත්වයකාටයි ත මෙච්චර කල් කට පාහඩංගරපුටික මෙහෙති කියන්න ගෙවල්දරුවල් ගැන අපි කතා කරන්නේ දෙතිස්කතා අනෙම ධර්ම කතාගලා ටියවසන් ගේව කතා කරනව ියාගත්ත එක අනුන්ට කියාලන්න හවෙලාකහට තහානත තන්හාාව කියන්නේ අරමුණකට එන මමත් මිනිර්මාණය කරන මූලයයි නැසූම තන්ාව හැමදාම තියන හැම තනම දයෙන ගන්නෙම නින්ද කියාම තන්නාව නෑ කාටු තර ඇැහ සමත භාවනාවේ ඇහැ කණ නාසේ දිවකය කියන බංචීන්ත්‍රයම අරමුණ නැත්නම් තන්හාාවර ලගින්ද පුළුව සමතාරමුණී විතරයි ත වෙන ද හය පොලක ලැගපු තන්නාව එක පළගට කොටු කරගන්නේ එක තමයි සමත බවන තන එක තින වාසය තමයි ඇහැ කන්න නාශේ දවකයට රූප වෙන එනකොට ඒ රූපය ්‍රබ්නය රසය හිස්පර්ශය මේවා න්ට කියලා හිතනවා වගේම ඒ හිතපුගෙනාටයකෙන් පිනවෙන්ඩ පුළුව. පිනවෙඩ පුළුවන් නාම තන්හාාව පංච ඉන්ද්‍රිය පිනවෙන තන්හාාව කාම තන්හායි. ත පිනවෙන දෙයක් නිර්මාණය කරනොත් කවුරුහරී කාම වස්තු තියෙන්න්න ඕනෙ. ඒ කාමවස්තුවල අඩුවක්කෝ දෝෂයක් හෝ දැක්කෙ තැන පිනවෙන රූපය නැති තැන පලදිවිච්චි තැන මකදද නිර්මාණය වෙන්දු ඒකට පිනවෙන එකට විරුද්ධ දේ නිර්මාණම තැන ඒකට ගෙනා විභව වෙනවා ඒකට විබහෝ අරහා තමයි දේශයෙන් කොටේ නවා අභිද්‍යාව පිනවෙන එකට අඩු පාඩුවූපදැකේ හැටිය සද දැහුණ හැටිය ව්‍යාපාද න්නහුසලය ය පටන්න කොහේද පිනවනේ රිටන් එක හම්බේෙන අය පිනවෙ කටගේ තොගේට අනුව ව්‍යාපාදයනවා තර එක එහෙ මොම තමයි ඔක ලන්නට කුසලීම් පිනවවෙදක් පුලුව මේකුසලෙම් පිනවෙෙන්ඩපුල දැ ඕන මෙහෙකින් පිනවුණොත් ඒ පිනවෙච ප්‍රමාණයට ඒ රින පැත්තක් වර්ධන වෙන. එරින පැත්තනේ යෝජනය කරන්නේ ව්‍යාපාදයයි දනැ පිනව නිර්මාණය ඒ භාර අරගෙන තියෙන්නේ අභිද්‍යාව. අභිද්‍යාව අලුතෙන් හැදුවත් ට සාපේක්ෂ නිකහම්ම එකක රීන පැත්ත හදනවා ව්‍යාපාදයක් ගොඩනකි දැන් ඔොන්න තන්නාවෙන් ඔය මුලින්හටෝල දෙන දී මෙයා කරන්නේ පිනවෙන කෙනෙක් බිහි කරන්නනවා ඇතකොට කාමතන්නවා. පිනවන්ඩ පුළුවන් පංචඉන්ද්‍රී විතරයි ඕක දාට දැනගත්ත අධ්‍යාත්මික ගුරුවරු මේ පංචඉන්ද්‍රී විතරයින්නේ පිනවන්න මේ කන්නාවට ලගන්න පුළුවන් පංච ඉන්ද්‍රිය තාවකාලිකෝ මරාගත්තොත් එහෙන කාමතන්නානත්වෙන පංචිඉන්ද්‍රියයේ ක්‍රියාරක්තය තාවකාලිකෝ මරාගත්ත උම්මකොද වෙන්නේ තන්නා කාමතන්නාට ලගින්ද බෑ හැබැයි එතෙන්ට ලගන්න පුළුවන් බවතන්නාවිීබෝධන්න දසාමාන්‍ය මනුසයෙන්ගත් තම වැඩියෙන් දීන්නේ කාමතන්නාව දෙඒකමයි වැඩියෙන් ලගන්නේ එතකට බව විබහෝ එක අවත්තා වඩෙන් දැ ඕක දන්නේ අය තමයි උද්ධගාරාම් පුත්‍රලාගොල්ලො හිතනවා සංසාර විමුක්තියට ළඟා වෙන්න නම් මේ කාම තන්හාාව ලගෙන තැන වච්චරගත් තම ලැබෙන්නේ සංසාර විමුක්ති කාමතන්ාව ඉවච්චරපු තැනට යන එක තමයි සමත භාවනාවෙන් කරන්න එ සම භාවනාවෙන් කරන්නේ පංච ඉන්ද්‍රිය තාවකාලිකෝ භාවනා කරන වෙලාවේ මරගන්න. තර ඇහෙෙන් මම නිර්මාණයවෙන්නේ දකින එක බිහිවෙන්න ඇතින් ඇහෙ එක බිහිවෙන්නේ බ සද්‍යයක් ඇහුුණට කමන්නේ ඇහෙ එක බිහිුණාව තන්නාව ලැග ැ රීර ස්පර්සය තේරෙනවනම් මගේ දනිස්ස බිම් වැදිල කොද කැක්කුමයි කකුල කැක්කමයි එතක නොඹ දෙවෙන් ශරීරය කය හරහා තන්හාාව ලැගල හමාට ඇැවගලන්න ශරීරයේ මොව හරි දැරනවාවද මගේ අත හරි කකුල හරි කියල සිදුමාහරි පහසුවක් හරරි ඒ දැනෙන හැම තැනව තන්හාාව ලැග බවයක් කද. ලැක්ගොත් උපාධානය කියන උපාධානය කියන්නේ ඒක අල්ලාගැෙන අල්ල ගන්නේ මටට උනාගලල්ල ගන උපාධානය දෙපැත්තනමි හොඳදට මම හොඳයි කියලල්ල ගන්නවා නරකදේට මට නරකක් වනාගලල්ලග කකුල රිදෙනකොට මගේකකුල රිදෙනවා කියලා නරකටල්ල එකත් උපාධානී ඒ වගේම ඒසි දැන් දාඩි දාලා ඉන්නකොට ඒ එන සීතල දෙන්නනම් පරිසරි මගේ ඇඟ පහසුයි කිය අල්ලගන්න දෙක උපාද උපාධානයකයන්න කයි ඒ අරමුණින් කයිෙන් වඩ පුළුවන් ඇහෙන්වෙෙන්ඩ පුළුවන් මනසිං වෙන්ඩ පුළුවන් මේ උපාධානයට උපතඉද්‍රිය හයෙන්මන අරමුණ තන්හාව ලැග්ග හැටිය තමන්ගේ කියලා දැඩි ලෙසල්න්නල. මට උනේ කියල. තර උපාධානය කියන එක තරහ තමයි මම මගේ මගේ ආත්මය කියන මේ වැරදි දුෘෂ්ටිතුන නිර්මාණිවෙන්. එතන මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිතුන නැති නැති තැන තියෙන දිට්ටිය දැක්මට කියනවා ලෝකෝත්තර සම්මාධීට්ටිය අනි හැම තැනම තියෙන දිට්ටිය කම්මස්ස කතා සම්මාධීට්්‍යියය වෙන්න පුළුවන් නැත්ම් මිත්‍ය අධදෂ්ිවෙන්පු එත සම්ප්පලාපල් කියවෙන්න වෙලාවේ තියෙන උපාධානය තැන තියෙන තන්හාව හදන භවය නිර්මාණය කරන දිීට්ටිය මිත්‍ය දෘෂ්ටිය ඔක උපැන්න සාතිකයන් වන කරනම තනන් සම්ප්පලබන සියලුමා කුසල් නිර්මාණය කරන දිට්ිය මිත්‍යදෘෂ්ටිය මිත්‍ය දෘෂ්ිය ගත කන්න කාේ වැඩ වුන. ොත්ත සමාධී්යට පුහුණුව ලැබුවට සාර්ථකනය අමතර කාලේ මිත්‍ය දුෘෂ්ටිෙන් වැඩියෙන් ගතකරපු හින්ද සභවා පස්ස කරණං ගුණය විතරත්ති බිලත් මද මිත්‍යා දෂ්ටිෙන් හක් වන්න කුසලස් උප සම්පදගුණනය තියෙන් තේ එත ප්‍රථමයි මෙතන කම්මස කතා සම්මාධීක්්කිය පත්තියන්ගෙන් නැනම් ඒ හොව කාසී වගේ හෝ මාරුවෙන්න්නවා. ඒයි සීල් රකිනකොට කම්මස්සකතා සම්මාධිට්්‍යය තියන වෙලා අවල් තියෙනවා හා සමානව මිත්‍යාදෂ්ටයන මාරුවෙන්ද පුළුව. ආමිස පින්කංකරන්නකොට ඊටත් වැඩිය වේගෙන් කම්මස්සකතා සම්මාධිට්්‍යිය ටික වෙලවත්තියනවා ඉගාට එන්නේ පරිින් වර තට්ටුමාරු ක්‍රමේයටය එන්නේ මිත්්‍යද.ඇයි අභිද්‍යා දෝම නස්ස දෙක වර්ධනිවිල. සිල්රහිනකොට ඒත් ඒ වර්ධන වීම අඩුවෙනවා නව තින්නේ මිත්‍යාදෘෂ්ටියයට කොච්චරහරි හෝමාරුුණ සමත මහ වනාවක් කරනගොට හරිට භාවනා කරන වෙලාේදී කම්මස්ස කතා සම්මාධී්්‍යය තුළම මිත්‍යාදෘෂ්ටියය තාවකාලිකු වහක්ලෝ තවකාල භාවනා නැත්ව අය දෙක හෝමාරුවෙන හුම ව එක තමයිද භාවනා කරයි පැවාගයක් නැකටටි හැටිය කියවන්න පටන්ගත් ත භාවනා තුළදී කියවන්න බෑ හැබැයි කියවන්න බෑ නවත්ත පහැරි ගියවන් නවත්ත පහටි ගියවන්න පටන්ගත් මි්‍ය දස්ටිී සම්පප්පලා පහින්දා මිත්‍ය දස්ටිවෙන්. ඒ භවය හදනව ඒක උපාධානය වෙන උපාධනය භවය හදනෝ ඒක දුක දැන් දුක වගේම හදන සංසාරය දුකවේ නැවටික තමයි මේ නවත්තකන යන්නේ මේක දැනගෙන යන්න ඔන්නඇැතුව නමම් කියන් නිකං කරා ඉදගන හිටියා හරය නෙවයි ඉදගන හිටිය කියලා ව්‍යාපාද මේ අභිද්‍යා දෙකන රකිින්ගේ ඒ කින්නබ පුහුණුවෙන්ම වැරපත්වෙෙන්න්න යටපත්වෙෙන්න්න විතරයි පුළුව. දැන් අර උපාදාානය කියන එක තකොට බුදුහාම්තුරු පෙන්නන්නේ මේක ඇහෙෙන් නවත්ත කණ්ඩ ලසිම් බෑ හැ රූප අදදයක්කම දකින කෙනෙ බිවෙනවාමයි කන සද්ධයක් අහනකොට ඇහිච්චි කෙනෙක් බිහිවෙනවාමයි ඒ යන්න ඇහිච්ච කෙනෙ ිහිවෙනවා කියන එක තුළ සන්නහාව ලැගල හමර. සන්නහව ඇක්්ගෙන් ඇැත්නම් සද්ධයකට ඒ සුතේ සුතමත් තම්භ විශ්වතු වන්න ඇහිච්චි කෙනෙක් නැතිවෙන්දන ඇහිච්චි කෙනෙක්ැ ඇහිච්චි කෙනාටක වටින දෙයක් හෝ නොවටින දෙයක් වෙන්න බෑ ඇහි්චිදේ වටින් දෙයක් හෝ නොවැටින දෙයක් වෙඩ නම් ඇහිච්චි කෙනෙක් ඉන්දුවනි. ත වටින දෙයක් හෝනො වටින දෙයක් වීම තමයි උපාදාන ත හොඳ හා නරග දෙපැත්තටමේනවා දැ අපිහිටම අපි කැමති සද්ධයක් ඇහෙනවා ගරේ සද්්‍ය හා ඇහෙන්න්නේ කාටද ාව ලැගපු කෙනට එැනම් මට ඇහුණ වෙන්නේ මට ඇහුුණගිල නිර්මාණය වෙන්නේ කනාව ලැක්ගම් මට ඇහුණනාගල නිර්මාණය නොවෙනවනම් බුදුහහාම්දරෝගීන ධර්මය විතරක් ඉදිරරි වෙන්න ඕනේ එතන තියෙන්නේ සුතේ සුතමත්නම් භවිශ්ෂවති ත සුතේ සුතමත්නම් භවිශ්වති නැතුව මට ඇහුුණනං මට එක්කෝ වටින දෙයක් වෙනවා දැන්න නෝටෙන දෙයක් වටින දෙයක් වෙන්න කොට අභිද්‍යාවේනවා නුවටින දෙයක්වෙන්න කොට ්‍යාපාදී තෙරන වටිනාකම ස්වරූප දෙකෙන් වඩ පුළුවන් මිත්‍යාදුුෂ්කෙන් වටිනාකමාවොත් අභිද්‍යාව වෙනවා එතකොට මිත්‍යාදුුෂකෙන් හරහා නෝටිනවනු ව්‍යාපාදී අභිද්‍යාව්‍යාපාදී අමස කතා සම්මාධිට්ටිය තරහා වටි නව නුත් මොදී එතකොට එනවා නෙක්කම් හෝ අවිහිංසා ව්‍යපාත දෙක නවා ත නෙක්කාම අවිහිංසා අව්‍යාපාදය නොකොට කාමතන්හාාවට ඉඩන පිනවඩ බෑ කාමතන්නට ඉන්න නෑනෙවේ කාමතන්නාවේ අර මිත්‍යා දෘෂ්ටියයේ තියන කාමතන්නා ඇසවරූපයට වෙනස් වෙන් මේ පින්වතුන්ට ආමිස පින්කාමක් කන්නකොට ලස්සනට මල් ලක්ෂ ගානත් තියෙනකොට මොකදඒ හැකට දැක්කක්ඒට ඇලීමක් වෙනවානේද ඒ ඇලීම හැබැයි වෙන්නේ මිත්‍යා දෘෂ්ටි අරාණෙමේ කම්මස කතා සම්මා දිට්ටිය ඒ ඇලීම තුළ තියෙන්නේ ඇත්තටම තමන්ට පිනවන ගතිය වනාට ඒක නෙක්කම්ම ගුණයත් එක් කර හදා පවති තෙර නෙකම්ම ගුණය එතන තියෙන කමගුණ නියෝජනයක් කරන හින්දා ඒක කුසලයක් වෙන ඒක විපාක සැපයක් වෙන සතුටක් ඒ දුගක් වෙන්නේ ඒ සැපය වෙන්නේතකොට තාව කාලිකවායි කාම සුගති විපාක ලැබෙනවා ගිනකයි එක තේර තක කුසල් ගිනවා ලැබෙන්න්නේ ඔය විදිීර්තමයි කම්මස කතා සම්මාධිට්ටිය ඒකත් උපාදානු වෙලා කරන කෙනෙක් කන්න කරන කෙනා බිහි කරන්නේ තන්හාාව. අල්ලගන්නේ උපාධ ඒක හදන්නේ ඒ කරන වැඩේ පැවැත්මා මේ වෙලා වෙත්ති හෙමයි කරන්නේ එකම් මාත්සකතා සම්මාධිට්ටිය ඇතේ මේ බණ අහනවා අහන කෙනෙක් බිහිවකන් වතන්හාාව ඒක උපාධාන වෙනවා ඒක ඇතිවෙන්නේ අලුත් භවයා ඒ භවය තම බණහන භව තර ආමිසු පින්කමක් කරන කොට ආමිසු පින්කමක් කරන බව අදලු ඒ භවයක් හැදුව බවපච්චය ආමකක්ද සැෑම භවයක් තියෙන තැනකම අලුත් තුප්පත්තියා මෙ මේ පොඩිකාල උපත්තියයක් නෙම මේ කියනෙ ද තන්නව එක අරමුණකට ලැක්්ගොත් ඒ අරමුණෙන් අලු තුප්පත්තිය බිහි කරන්න ඒ අලු තුප්පත්තිය අනිවාරයෙන්ම ජරාමරණ දායාද කරගනින් ඒ ජරාමරණටික යොරුන හැටිය අලුත් භවයක් නිර්මාණ ව. එහනම් මේ ඇස්කන්න ආසාධී පංච ඉන්ද්‍රයන්ගලින් හැමවෙලේ මාරමුණු කරගන අරමුණ ගානය ඔය සංසිද්ධිය සිදුවෙන ඔය සංසිද්ධි මලාව තමය කියන්න එහට රුපේන කොට. ක් බිහි කරන්නව දහාමේ ඒක උපාධානය වෙනවා ඇතකොට පිනිිචක මමත්වෙන් සල කළ එකට ඇලෙනව ගැටනවා ඒක අලුත් භවයක් නිර්වාණය කරන්න හිටවස්සේ ඒ ඇ පෙනීමි ඉවර කන්න ඒ භවය හිටවාසේ කනට ඇහැෙන එකක් ගන්න ඒක අලුත් භවයක් නිර්මාණයකන්න එතකට ඇහි්චියකක් බිහි කල් අලුත්භ නිර්මාණය වෙන් ඒක උපාධානය වෙලා තමයි භවය හදන් කල්ලගන ටවාසේ ආය ඊට වෙනස් සරමුණකින් හදනවා අලුත් බවයා තන්නාව ලැගල ඒ කකුලරි දෙනවා වෙන්න පුුව තෙරන ඒ අත්තරලගාට වෙන එකක් ගන්න ඔන්න චක්‍රය ඇහැරිය වෙලා ඉඳලා සංසාරය හදන චක්්‍රේ ත මේ චක්‍රයේ මූලයක කෞද්ද තන්නාව ප්‍රශ්ණය විස දෙෙනවා ඇහුණටකමක් නෑ ඇහික්ක එක බිහි කරන්න කන්නා. තො ඇහික් කියිය බිහි නොකර ඇහම විතරක් ඉතුරුණොත් යෙන්නේ දිට්ටේ දිට්ටමත්නම් භවි්ෂ ඒතන තියෙන නිවන නැ පෙනනිික්චේ පෙනී මක්තියෙන පෙනනිිච්චි එකක් බිහිකරපු තැන තන්හාව ලැබිනෝ දන්නාව ලැක්ගෙ නැත් නම් කතතියන්නේ පෙනික්චේ තල් තුයි දිටේ දිට්ටමත විසදය ඇහිච්ිය එක තුළල හිච්ච එක බිහිකරොත් තන්නාව ලැගලා තන්නහාව ලැගෙ නැත්නම් ඉතුරුවෙන්නේ ධර්මය. ඒ ධර්මය තමයි සුතේසතුමත්තම් භවි. තැන් මෙහෙම බණහානකොට බණපදත් ඇහෙනවා ඒගාටමකතු වෙන්නේ එක 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 කල්පනාවෙන. කල්පනාවෙනේ මතක් වෙනේවා තුළ මතක්වෙන්නේ කාටද මටයි මේ මතක් වෙන්නේ කියන කොට තන්හාාව ලැගලා මතක් වෙනයකින් භවයක් හදන තෙන ඒ භවය තුළත් තියෙනවා හැකියාවක් අලුත්භ ප්‍රදුවන් උපදෙල්ලා අලුත්භවයක් හැඳන ජාති ඒකෙන් ජරාමරණ හට කරන දුකගන එ බණය හුව කියලා ඉන්ද්‍රිය හයෙම්ම දැන් ඔය දුකගේනවනේ ඔක තමයි වෙන්න ොතෙන් දි බුදුහාමුදුරෝප කරන්නේ එක ඉන්ද්‍රියක් කොටුපුරගන් මේක අහෙන් එන භවය හදනයකයි අඇහ තුළ කන්නාව ලගිෙනකයි නවත්තන්න ලේසිනේ කනින් භවයහදනයක තන්නාවෙන් භවයහදනක නවත්තඩක් බැ ලිසි එතකට මනෝ ඉන්ද්‍රියෙන් කරන්න ගියාම පංජ ඉන්ද්‍රියෙන් බතන්හාව ලගිෙන කහක් කරහ කාම තන්නා යට පත්තරෑකි නිීවණ යට පත් වුණා. තෙරන නමු මනෝ ඉන්ද්‍රිය හරහා රූප භවයකට කොටු වෙන රූප භවයකට කොටුව නොත් මේ ප්‍රහ්ණය විසඳන්න බෑ. තෙරන තවදි වුණු කරොත් ඒක රූපු භවක කොටුවෙන්. අන්හාවල් කරලා දෙන්නේ රූපාාවචර හෝ අරූපාවචර බව හදල දෙනවා ඒකට කොටු වෙනවා ඒක ඒක එත් තිඉන්නමනවද ජාති ජරා මරුණු. ඒ අලුත් භවත් පූප භවය වෙන්න පුළුව අරුප්භවය වෙන්න පුළුව හදන හදන නිමිත් අගගානය අරම නක්ගානය සමතාරම නක්ගානේ හදන්නේ ජාති ජරා මරුණ. ඒක දුක දැ බුදු හාම්දුරුව අවබෝධ කර ගතක විසඳන්නන්නේ අන්ඩ ඕනේ හෙනම් කා ඉන්්‍ර හරයි කායින්ද්‍රී හරහාමයක විශ්දන්ඩ ගයාාම කායින්ද්‍රියනොත් සරීරිය තුළි නොත් අලුත් බව හදනෝ කොච්චරහ. මොක ශරීරය කියන්නේ අපිට දින ලොකුම ඉන්දිය තට අලුත් බව හදන තැන් තමයි දැන් කොන්ද දැනෙනවා කොන්ද රිදෙනවා කොන්ඳට පහසුවත් දැනනෝ වංකාකුල දැනනවා මංකාකුලේ සුළගල්ල දැනෙනවා දැෝන කාගේ කොන්දද කාගේ දනිස්සද කාග සුළඟඉල්ලද මගේ අන්න තට දන්නහා ලැගලා මගේවෙන්නේ පන්නහා ලැගලා උපාධානයල යොටල තෙර ට ඔයතික වෙනවාකයිනු අනිට්ටික අහක් කර ලබ දුහාමුදුරුව ඉස්සල්ල පුරුදු කරනවා දැ උපති ඉද්‍රී හයක්ති නොන උපත්ත ඉන්ද්‍රියය ඉන්ද්‍රිය පහකට වැඩි තනත් දෙන්න ඇතුවූ පුහුණ හොල්ලබන්න. කාඉන්ද්‍රයේ එක තැනක් එක වර්තමාන ආරමුණ කල්ලලා එතනින් හදා ගණන්ඩාරින යිඉ සෙල්ල ඔය කිය නොක් කොමටික අලුත් බව තන්නාවට ලගින්ඩරි නවා එක තැනක මේක පුරුදු කරවන්නඩෝ තැන් තන්නහා විදීන මූලික ලක්ෂණය තමයි ඔහොම පුරුද්ධත් තන්නාවරණය ත තන්නාව කියන්නේ බුදුහාන්දුරෝවිග්‍රහ කරන්නේ යායන් තන්හා, පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්්‍ර තත්්‍ර අභි නන්දන ඔන්නේ ගුණ ටිකෙන් තන්නාව යුක්තයි. පෝනෝ භවිකා ලුත් භවයක් හදනද මේ පෙනවනේ බවගීන එක. චොර කනිින් රූපිය අදද කළ නේ රෝපිය අද කලත් බභවයක් හදන්න පුළුවන් තන්නාට. කනුත් සතධයක් අහල බවයක් හදන්න පුළුවන් ඕ තමයි යායා යායාන් තන්හා පෝනෝ භවික අළුත් භවවිවාාදන වග නැතුව මැලකපදදිනක විරන්න වීම. මැල්ලකොදදින්නන්නේ තොයිු දිහයටම දමයි. නැ අමුතු විිකට උප දිඉන්න. දැංකරන එක තමයි මරණ කොට අච්චරණ. හිතගෙන ඉන්නේ මැරණට අලුත්තික් කරනවා දැන්කරන්නේ එහමෙ එකක් නෙවේගය. දැංකරනේ එකමයි තන් හා මරණොට අච්චරන්. කද්ද කරන රාජකාාරය අලුත් බව හදනු තෙ ඒ බව ඕනම උපත් ඉන්ද්‍රියකට එන අරමුණකින් තන්නාවට හැදිය අලත්බවයා ඒ භවය උපාධන කරපුවාම ඔන්න ගැට උපාධානයේ අනුව තමයි එයාට සාංසාරිකව තියෙන විපාක ස්වරූපය හඳපෞති උපධානය යන් එක මගේ කරගත්ය ප්‍රමාණයනු දනිස්ස රිදෙනවා මගේ කරගත්තය රමාණය අනුව දමයි විපාක්ු තෙරන දනිස්ස රිදෙනවා සිය දෙෙනකුට දනිස් සීයක් තියෙනවා සීදෙනට දනිස් දෙසීයක්ත් තියනු ඒ එක ද හැමෝටම රිදෙනු එක වෙලාවක් එතකොට සිය දෙනා උපාධාන සීයා තෙරෙ තිය දෙදෙනහ ළඟ තන්හාාවද තන්හානේ ගැඹුරු දේකරන්නේ න උපාදාන ඉගෙන් දනිසැරි දෙනකට කනෙකොට උපාධානයේදමකක්ද පෙළක්කය ගණන් ගන්නට චර දුරුවලයි උපා පෙළක්කයට ඉස්පැසලී සම්බෙන්ඩු එතොට මොකද උපාදාානයට දැඩිවෙල්ලා. අයට ලංකාවේ මාදී මේ දනිස රිදනෙ කෙනකුට ඉපුළුවන් නොගැෙන ගනගන්නතුයින් තමන්ගේ දැනුම පන්දිිතකමානුව උපාධානය වැඩි කර ත ඒ උපාධානයට අනුව තමයි එහෙන භ හද පැවැත්ම හද ඒක ප්‍රතිඵලය තමයි භාවනා කල්ල හිවරවෙලා දොස්තර හම්බෙන් යන්නේ න්න භව අලුත් බවද දොස්තර භවය හද තන හිට පස්සේ භවෙන් ඇතිවනි ජාත ජර මරණ ඔක්කො මෙහ. පෑ විසිී හතරනම දුක්කිඳෙන එතු පුංචියයට උපාදාන කරත් දුකා වැඩියෙන් උපාදාන වනක්ත් දුක තේරවාන දැල් ලෙඩේ ගණන් ගන්න ඇතුයි ඉඳල වැඩි වුණනත් දුක දැ මේ ගැලවිල්ලත්වීද නෑ නැබුදු හම්මුදුරපයක් කරන්නේ මේකට උපාද ඔය අනි ඉන්්‍රී ි හක් කරනවායිඉචල් එකට කයි බුදුහාමුදුරුව දෙනකායික කොටසක විතරම් මේ අංගටික මනා ලෙස වැඩෙන්ඩ ඉඩ පුරුදුකරුන්සක්ම භහාව නාවෙන් කරන්න තෝකයි තෙරන සකමන් කරනවා එතකොට ඇරූපත් ැහැ පේනවා කනට සද්ධත් තැහනෝ නොයි ෙවෝ මතක් කවා ඒවා ඇදියෙන් සලගන්න දන්නාවට ඒවයට ඕනෝනේ දීට පිනු හන්න දෙන්න නඇතුව තන්නාවේ සාහජ පුරුද්ධමකක්ද අලුත් බව හද නොව එන රමුණින් පෝනෝභවිකා ඒ භවයට සතුටු කොරුණු හද පියකට එක නරකට සතුටුයි අපි අපි දන්න ඇතුවට දන්නාවට පුළුවන්ීම ේකර තෙරනන්නේ හොඳ එකට වගේම නරගකට සතුරු ගන්නු සතුරු කරන්නේ මේ නරක නැති කර ගත්තෝ හොඳයි කියල සතුරුගන්න විරුද්ධ පැත්තගන්න. ඒකයි පෝනෝ භවිකා නන්දිී රාගසාගතා තත්්‍ර තත්්‍ර අභිනන්දනී ඒ කියන්නේ තන්නාවට පුළුවන් ඇහෙෙන් ඊදල කණට පණින්ද පැන පැන සතුට වඩ පුළුවන් ගෙනකයි මේ තත්්‍ර ත්‍ර අභිනන්දනීය. ඉත්සෙන්ලම් බුදුහාමුදුරුවෝ ඕ සංහාාවේ සහජගතියනෙ ඉස්සෙල්ලාම ඔන්නේ සහජගතය කඩනු. ඕක ඉතින් මෙහි ඇවිදිනි සුදුවැඳගෙන කයගගහ හිටියට ගැඩෙන්නේ. ත්‍ර ත්‍රව බිනන්දනී කියන තන්නාවේ නැහැදි්චිකම කඩ නොවනම් කමටහනේ බහුලී කත වෙඩ වූනේ. තෙරන සක්මම් භාවනාවනං රවංකුල පොලේ දනකොට අවධානෙන් ඉන්ඩෝනේ ඒක කඩන්න එමකක් දතන්හාාවේ අවසාන රාජකාරී සංසාරයෙන් පුරුද්දක් වශයෙන්තියන තත්්‍ර පැන පැන සතුට වෙන ගතිය දැන් පණින්ඩ දෙන්න තන පනින්නේ බුදු හමුදුරයි කමටහනට විතරයි බොු පුරද ේච්ච ෙන තම දි. ඒ ශරිරයේ හැමතැනට පැන්නට බෑ දැන් හරිරේ හැමතැන පැන්නගේ ජැන දැන්න තැන තන පැනලා දිුණු වෙන්න ඒක කඩාගෙන ඒ මරදැන වෙන ආකාරයට අට කමටහානවම් බහුලි කත කරන්න ඒක ප්‍රතිබල විදිහ මගක් දැහැට රූප පෙුුණට ගනන් ගන්න එච් චර දන්ාවට දැන් පණින්්ඩ බෑවි තර ත්‍රා විනන්දනීගේන ගුණය බිදුව ව නොනවීමි ඒ ගුණය දුරුවල වෙන අන දුරුවල වෙනකොට කමටහාන ප්‍රබල වෙන දැ කාහින්ද්‍රීය තියනෙන සුවිශේී බව බුදු හාමුදුරුවව අබෝධ කරගන තිීනො මේ කායින්ද්‍රිය තුළින් එන අරමුණකට අර අභිද්‍යා දෝමනස්ස දෙක යට පත් වුණු ධානයක් ඉතිට අපි භවනා කරන්නේ එක වංකකුල පොළුවේ වදීනකොට අපිට ඒකත් පෙළක් කලාට කැමති හොතක් විේ සුයයක්ක් විදිර දැන් එකට මක්ත්වෙන් අභිද්‍යා මේ දුකක් අපක මැත්තා එතකොට ඉන්නමකක්ද එයාබද ඔන්න අදනක භාවනාව පටන්ගන්නේ ලක්සන දැන් බුදුහාමුතුරුවෝ කෙරෙහි ධර්මය කෙරෙහි ගෞරවී අරතියෙන මූලික සුදුසුකං එක්ක අර භාවනා කමටහනම් බහුලි කතකරුන් අර අභිද්‍යා දෝමනස්සට ලගින්ඩ බැරිුවෙනවා කමටහන තුළ තෙරනන් එගැන්නේ ඒ හොඳත් නෑ නරකත් නැති තත්ත්වයට කමටහන තුළ සක්‍රියවන් සක්්‍රිය වනාම අභිද්‍යාදෝමනස්ස දෙක යටපත් වුණු සාරීරි කාරමුණකින් තන්නාවට ලගිින්න්න බැරුවන් තෙ තන්නාවට ලැඟින්න බැරිව ගියොත් ඒ කමටහන පවතින මොහොතේ වංකකුල පොළොවේ වදිනකොට මගේ වම් කකුල කියන අදහසෑ ඇති කරන්නේ තන්නා ත තමු කකුල බිම වදිනවා තන්ාවට ලගන්න බෑ ලැක්්ගොම් මමත්වේ බිහි කන තන්හා කරන රාජකාරය නෙමින් අලුත් භවයක් හැදුව මගේ මමන හදන්න බක් ත මගේ කකුල වදිනවා බිම මගේ කියලා තේරෙන්නේ තෙරෙනෑ. කකුලවා දනවා එතන තියන එ සත්්‍යේ සව රූපය ලීටය නවා ආන්නේ වතමයි කකුලේ තියෙන ධාතුග ධාතු ගුණ සතිට තරනන දැන් එන්නේ ධාතු ගුණයට ඉට වස්ය යට ගීිය දැන් අභද්‍යා ව්‍යාපාත දෙක නැත් යටපත් වෙලානේ අපිට මේ ධාතිගුණේ එන්නේ නම් එකට යටපත් එක්ක යට තියෙනවාන යට තියෙන්නේ අකුසල මූලයයි විද්‍යා දෝමනස්ස දෙක බිහි කරන්න මූලේ තියෙන් යට යට ගිහිලතින් ඊටවාස අර ධාතු ගුණට ඇලෙනකොට මූලේනවා තෙර දකොට එන්නේ අභිද්‍යා දෝමනස්ස නෙවීම එන්නේ යටගිය මූලියයි තට ඒ මූලේ ඇවිදිල්ලා ඇලීම හෝ ගැටීම ඇතිකන තෙරණනේ ට ඇලි ැටීම ඇතිකන්න ධාතිපුනට අරයක් තව බහුලිගතකරන් වර බා කමටහන්න තොට ඇලීම ගැටීම ආඩු වෙලාගීයොත් මොකදවෙද තන්නාවට කරගන්න දෙයන්නේ තන්නාව ලැක්ගෙන ඇත්නම් උපාධාන වෙන්නේ උපාදාන්න ඇත්නම් ජාතින්නේ ජාතිනැත්නම් ජරාමරණන ජරාමණ නැත්නන් දුකන දැවන් නෝයිටික තමයි ත සිදු කරන්න න ඕෝක වෙනවා කියලන මැජික් දකින්න ඕනේ එලි දකන්න ඕෝන පාවෙන් ෝනේ ඒ වවෙන්න කොම දර සම්ප්පලපගේ යෝගෝ ලිය අත්ති අදගක වයිසට මේ ෘතියක ලැනවගේ විශවාා කර වි. දැ ඔත් ඔය තත්වයට ගියාම ඔය අර කියන්න දැරිුත්හාමුදුරුවෝ පෙන්නන ධර්මය තියනවා ඒ කමටහනි ඕ තව තවතම බහු ිගත කරන කොටමද මට අහන විතරහනෙවෙයි සරීරය වෙන කොටසක් වුනත් මේකට නැතිවනවා සෙල්ල කමටහන ෙක් කොහෙද සරීරයේ තෝරගත්තේ උංචි කොටසා ජනාපානයන්නන් තෝරගත්තය කොටස වෙන්නේ ආසා සෙහා පාශවාසේ ඉස්පර්සුයෙන සාරීරී කොටසේ. තැනි කරන්න ගියාව සමතු භාවනාවට හැල්ල විකාර වෙලා වරදදි හින්ද වැගීන් වරදදි හින්ද තමයි අපි වැඩියීම මේ සක්මන භාවනා කරන්නගේ. ද වරදින ප්‍රමාණය අඩුවෙන්. තනයෙන් ගෙදර දරුවයි කරාගලඟ තමන්ට වර්දිීන ප්‍රමාණය අඩුවෙලා සාර්ථක භාවනාවක් වෙන. හ දෙෙම කරන්නේ එකම දයිකායන පස්සනය භාවන ඔක්කොකෙම කරන්නේ එකම දයි ඔයි කියන්න සංසිද්ධය තමයි වසානය සිදෙන්ඩුන් නැතු මේ ශරීයේ නොදනල ගිහිල්ලා නමත භාවනාවක් වෙල්ලි වැඩක් නෑ එ විදර්ශනා උපක්කිෙරෙසකිය ශරීරය ධාත් නොවුනොත් සතිපට්ටානය න්නේ ශරීරය අතුරු දහං වුනොත් සමත භාාවනාව ද්‍ර මැරෙන්නේ කායින්ද්‍රියක් පංචින්ද්‍රිය එකක් ඒක මැරෙනො එක තමයි සමත දෙයානහොලො හෝ සමත භාවනාවෙන් කෙරෙන් ආනාපානය කරන්න ගිහිෙන් හුුවක් අයට ඔන්න ඕකට කොටුුවෙන තෙරන හරියට ගුරුවරුන් උප දෙ ැත්න ගුරුවරේ හරියට ඒ ගැන බැලිවෙන ඇැත්නම් දන්නම නෑ කොටු වෙලා පැෑගනල් ලගින උපක් කිලිසිය. එකටව යන්නේ තෙර එතනත් අභිද්‍යා දෝමනස් ව්‍යාපාද දෙක යට පත් වෙලා උපක් කිලෙසේ තුළ. නමුත් ප්‍රහ්ණ තියන්නේ යටගියේ කූඩට ගන්න බෑ යටගිය කුඩට ගන්න දැම් එතන කය නොතේ රිලානෙවේ කය ධාතු ඉදිහට තේර නොත් ධාතුවල ඇලීම ගැටීමා අනුව තමාරකයි. තෙර හොයා අනුව තමයි මේ සංසිද්ධිය ද හමුදුරට ඕනද යට තිීනෙක උඩට ගන්න. දැන් එතනත් නේවිදියට ඉන්නකොට අපිතම කයේ අර භාවනා කන්නකොට සක්මන් කරනොට විතරන්නවෙයි සක්මන් කරන්නකොට පාද යටිපතු විතරන්න ශරීය ඔලුව වෙන්නඩ පුළුවන් බෙල්ල වෙඩ පුළුවන් අයවෙන්න පුළුවන් ඇහැවෙඩ පුළුවන් කනවෙන්න පුළුවන් ශරීරය ඕනම කොටසක පහුවෙන්ඩ පහුවෙන් අර ධාතු ගුණ ප්‍රකට වන්න. ඒවට ඇලීම ගැටීමත් සිදුවෙනවා. පුරුදුන්කොට ඒ අඩු කර ගන්්ඩ හැකියාව ලැබෙනවා බහුලේකට වීම තුළ තමන්ගේ තියන නරක පුරුද්ධ නැත්න තෙර්මා නක පුරුද්ධ කියන්නේ මේක හරීරය ලොකුයි කියලා පෙච්චරන්දෑම ලෙඩ හැදන කියලා පිළි ගැනීම බුදු දුර කමටහනක් වට ලකාරද ලෙඩ හැදී තියෙන ලට නැතිව බේ ඒනාට කවදීශසකර දැන ාතගුණේ ෙඩ කියලා කියීරණ කන එකට ගැටිලා එැහෙම නැතුව කාලයක් බුදුහාමුදුුව කරේ විශ්වාසය මේ දේච් රහට කරන ඔන ර්මය කරේ විශ්වාසයෙන් කරනවා නම් දැන් අපි හිතම මේ තත්ත්ේ මේ හක්රන්න නිකන් න්නකොට දැන්ව දනිස ිල දැන් අපිට බණහනගොටත් දනිස්සත් තේරෙනවා ඒ දනිශස කාටදායිති පලාට ද වෙල කලාට මේ ශරීර කොටත් නිකගන්නකොට තරෙ නැනිල හිටිගමන් තේර නොළ කොට හිටිගමන් තේරෙන් නැතුව යන ඒය පා තන්ාව ලගින ප්‍රමාණයට අනුව තරන ද රිදනවන දනිශ දැන්තන්හාාව ලැගල දනිස්සෙන් එ නාරමුණට උපාධන වෙලා භවයක් හදලා තෙනනේ අ උත්පත්තියක් බිහි කරලා දනිස්ස තුළි එමගේ දනිස කියනකින් අලුත් උපත්තියක් බිහි කරලා ඉසල්ල හෙම දනිස තේරුම් නෑන තරන අලුත් භවයක් එතකොට අලුත් උපාධනයක් අලුත් භවයක් අලුත් ජාතියක් අලුත් ජරාමරණටික තෙරන ඒක තමයි දුක ජාමාණ තුන් කියන දුකම. ඒ කියන්නේ තන සිදුකරමගත්ද දනිශස මගවීම එ දනිශස මගේ කියලා තේරන හැම තැනම සංසාරයක් නිර්මාණය වෙනවා නෑ අදද දවසය කොල්ලන්ට දනිශ්‍ය විතරද මගේ වනේ ඔය කිලෝගානම ඒ තැන මග වෙන ේ පොචරහ ය සසාර නිණ. දෙස් දනිස්ස තේරන හැම වෙලීම ඒ දනිශස තේරණයක තුළ තියනෙ කරුණු පහයි කරුණු පහ කන්තර්ගතයි එන්නේ කරුණු පහ මත තමයි අර උපාධනය බුදුහාදුරු තව වි්තරාත්මක දේශනක මට දනිස්ස තේරෙන වෙලාවේ නිකන් දැන්දගෙනනඉන්නොට දනිස රිදෙනවා වෙෙන තන්නක ඒ දනි රිදන වාරි දරීර ඕනන්ගයක් මෙහෙමයි හිදෙනව හෝ පහසුවක් කෝද මොනොහුුණක් කමන්නගේ ශරීරයේ තේරෙන ඕන ඒක මගේ වෙනකොට ඒ තේරකි කොටස දනිශසනම් දනිස ඔයගොල්ලාන්ගේ ඔලුවාගේ නෙවෙන් දනිසුත් දෙකක් තියෙනව ව් දනිස් දකු දනි. ්‍රදනකට තේරෙන් ඇද මේ දකුණකුලේ දනිශ්ද වංකුල නිසද කියල වංන්කගන්න රිද පුළවා. ශ්‍රීදනකොට ඒ ධනිශ රිදනක මේ අද රිදෙන්න එදා වගේ නෙවේ ඊට වැඩී හෝ අඩුයි කියල තේරෙන් නැද්ද තේරනු. වේදනා සරූපයක් තේරෙනවා. එතකට දනිශ රිදනකොට ඇඟිල්ල නෙවේ රිදෙන්නේ කොන්ද නිවේ රිදෙන්නේ. ඔලුව නෙවේ හිදෙන්නේ දනිශ කියල තේරෙනවාද ඒකත් තේරෙනවා ඔහුන තේරෙනෙක් කෙනෙ ඉන්න හද මෙත ෑ ඔක්කොට ම විදිහර තමයි තියරෙන කරන එතකට දනිශස හිදෙනකොට මෙච්චර හල ඉවලු කරමකක්ද දැන් උත්සාහගන්නවා නොසලකා ඉන්ද නමුත් නොසලකා ඉන්ද ඉන්නවාකිව්වා රිදෙන් නැද්ද රිදදී නොසල්කා ඉන්නවා කියන්නේ මොකක්ද මේ වෙලා බනාහනය හින්දා දඟලන්න්න හොඳ නෑ මේ විදිහට ඉන්ඩෝනය කියලා ඇතිකරගන්න චේතනවා ඒ ජේතනාව තමයි චිත්ත සංස්කාර්ගය තෙරමන් දනිචරි දෙන කොට කාටව සංස්කාර නොකර හිටිය කේතනා පහල නොකර හිටියයි බෑ කේතනාවකින්න්නේදර්ම කේතනා හම් භික්කවේ කම්මන් වදා මිගි ඕොනේ. නැහෙන දනිස්ස හෙලවෙන් නැතුව දඟලන් නැතුව හිටියත් කර්මය කරගෙන ඉවරයි ්‍රරිදෙනකුට. හැබයි ඒ කර්මය කරන්න චිත්්‍ර සංස්කාරෝ තෙෙන. හැමවලේීම චිත්ත සංස්කාරයෙන් නවතිඉන්ඩ බෑ ඊට ගැම්බුරු කර්මයකට යන්ුවෙන. උගහරි දෙනෝන ඉරියව් මාරු කරන්න ඕන ඒකත් චේතනාව ඉකිි නේද වෙන්නේ. නිියව් මාරු කරන්න කොටගරන්න රංස්කාරය චිත්්‍ර සංස්කාරෝල්ට එකතු වෙනවා කාය සංස්කාරල්.තෙරන තැපොඩි ළමයක්ක මීට යනන් ඉඳගෙන. ර දෙනවා න ඔය දෙකින් නවතින්න ත්නෑ හැට පැි හිද කටවහගෙන ම හිටිය නමද කෑගන්න නැතකොට එකම ධනිසර දෙනවා අඩුමගාන චිත්ත සංස්කාරවන් නැතුව නවත්තන්න පුළුවන් ජගතෙක් නෑ තෙරවා ඊඟට ඒ දැඩිකම වැඩි වෙන කාය සංස්කාරයනු තවත් වැඩ වුණුත් කුරු අල්ල ලකවුහරි අමාගැෙන හිටියේ හැට පැන පයට හමකදුවෙන් හරපුතුඩ හිදගන්න බිමීන් දෙව් ොමොකදුවෙන් කිත්ත සංස්කාරකාය සංස්කාරය විතරන්න වේ වචී සංස්කාරත්වයනවා එකම දනිස්ස දැන් ඔය තුන ඔන්න තන ඔය ඔය ගුණටික තමයි පංචස්කන්දගය නිවනගන්න නෙම ඔ ගුණටිකගේ තියන්නේ ඔකොට තමයි පංචක නැතුේ මහා චාරවල්ලු දේශන ගිහිල්ලා දේස නෝලටතවන්දල්ලා හැට පැල්ල වැඩක් නෑී තමන්ගේ කකුලොරීදන කොට දෙැනගන්න නොරේ තන උපාදාානය වෙන්න එකයි නැති එකයි තේන්න දිියසන් කියල වැඩ න. මේ භාවනාව පළත් ග්ඩ බෑ දැන් එතන තියෙන පංචස්කන් දෙමක දනිස්ස උලුවන වේ කියලා තේරෙනවා තෙ දනිස් වෙනුවෙන් තියෙන මස්ස ඇටලි ඉටික තමයි රූපය රූපස්කන්ද ඒක රිදික්්ච එක තමයි වේදනාව වේදනස්කන්ද ද තේරවානේ ේදනාවේ ස්වරූපය හඟක් වැඩිද අඩුද කියන එකයි දනිස්සේ ස්වරූපය මේ කවුලුව නෙවෙයි දනිස්සයි වන් දනිස්ස නෙවේ දකුණයි කියලා වර්ගිකරණය හඳුනා ගැනීම සංඥාව දඥයිස්කන්ද නැත් දෙතන දනිසරි දෙනම හොති තියනවා තෙර දැන්ඒක හිදා දැ බණහන හින්දා කකුලොහොලොවන්න හොඳ නෑහ කියලා එතෙන් දි හිතන එක කා චකා තන අමාරුවෙන් කකුල නම දිගාරිනයක කාය සංස්කාර එතන සංස්කාරය ඇැද දනිසරි දිලා. එඉතට එතන හතර වනිිෂ්කන්දය. තැන් ඔය ටික වෙන් කරපේක මේක රූපය වනිස්සයි කියලා වෙන් වේචිය එකයි. ඉස්සෙල්ලට එදාට වැඩිය වේදනවා දාඩුයි කියලා හරි වැඩි කියලා හරි ් න මනින තෙරනන මඟ ලෙඩේ මං මේ හඳුනගත් තින සංඥාවයි ඒ වගේ මංකරපු ක්‍රියාවලියයි චිත්‍ර සංස්කරද කාය සංස්කකාරද වචී සංස්කරධ කියන ක්‍රියාවලියයි වෙන් කිරීමකුත් එයාට තියෙනවා. ඒ කරන ඉස්කන්්දයේ විඤ්ානස්කන් තෙර දැම් ප්‍රශ්නතියන්නේ දනිශ රිදනකට ඔන්න එනවාර බවේ හදන්නේ ඔන්න දනිසිෙන් හැතුවූ බව. බව හදන්ට උදව් වෙන්නේ උපාදාන. තෙනන. එතකොට දනිස් රූපය වෙනවා දනිස් මගේ වෙනකොට උපාදානවෙලා රූපය. කා දැඟගොල්න්න තේරුම් රිදිලා දනිසා ක්‍රදිල හරි දරී රංග්‍යයක්ත්තේ ඇද රිදෙනකොට මගේ කියලා තේරු ඇද්ද රිදෙන දැන හෙනම් හැමතාම ඒ සරීර කොටස උපාධාන වෙලා තමයි රූපය උපාධන වෙලා තමයි ඒක පටන් ගන්නේ. තෙරන ඒක ඉති දනිස්ස රිදනකොට ඒ ශ්‍රදීම කාටදයි දනිස්ස අයිතියකාට නේද එන රූපය උපාධාන වන වේදනාව නිකම්ම උපාධාන වෙලා නේද මගේ නේදේක මගේ වෙනගන උපා පානය හද රන්හාාව ලැක් ගමනේද එ දනිසතුළ දන්හාාව ලැගෙන නැද්ද තත්්‍ර තත්්‍රා බිනන්දනීගන එක හරිනේද වන් දනිසෙන් දකුණු දනිස්සට දන්හාාවට පණින්ඩ බැරිද දනිසයෙන් කොන්දට පනින්ඩ බැරිද පුළුව තර එන සරීයේ හැම තැනට පැනපැෙන පංචස්කන්ය උපාදාාන කරේ. තේරණ තේරන දැන ශරීී ටරන දගුල්ලට මේ බණහනකොට කොච්චර වෙනවා දූග එකක දැනරී දෙන්නවායි සනී පයි ඔය හම තේරීමක් යටසය පංචස්කන්ද උපාදානයක්ඇ තෙරන ඒැ දනිශ කියල හඳුන ගත්තක සං්ඥාව කවුද හඳුන ගත්ත මමහම් තං්ඥාවත් උපාදානය වෙනවා මෙම බනහන හින්දා හෙලවෙන්නඇතු නිසාද දෝ ඉන්ඩ ඕන කියන්නේ කවු්ද. ආහෙනම් සංස්කාරය උපාධානය වෙනවා. ඔයි ටික මට වනා කියලා දැනගත්ත කවුද. එ විං්ඥානයත් උපාධානය වෙනවාැ ඔටවසන් ගිහි පොත් ලියල් ගෙන ගන්නඩ පුළුවන්ද ඕන දෙදද පෑ විසි හතරම තමල්ලඟ වෙන දය. ඔය ලියන කොටත් වෙන්නේ උපාන . හකොටත් වෙන්නේ කන උපාධානය එතන පංචස්කන් උපාධාන එත නිහදන දැන් බලන්ඩ උපාදාන නැති තැන බව හදන්නේ තෙරන දැන් කවුරු හරි කෙනෙක් මෙ ෙම ඔය කියන සකුමම් භාවනාවම කරන. සක්ම භාවනාගන්නකොට ධාතුගුණ වෙලා අපි හිටමු ඉඳගෙන ඉන්න වෙලාවක ං ඉදගෙන ඉන්න වෙලාවක වෙන්න පුල සකුමන් කරන්න වෙලා වෙන්න පුළුවන් දනිශ වෙනුවට තේරෙනවා දනිශ තුළ ධාතු තුුරූපයා. උස්නය හෝ සීතල තෙරනනේ. ැන් දනිශ් මස්සටලේ තේරනුවොත් තමයි රූපයවෙන්නේ ම පරූපය උපාධනවේ. තැ ධාතුගුණය රූපයක් තමයි ඇ මස් ඇටලීනෙවී. තෙරනනේ. මස්සටලේ තිබුණොත් තමයි මගේ කියල දන්නාවට ලගන්න පුළුවන්. ධාතුගුණට ලගින්න්න බෑ. තෙලන ධතුගුණේ මගේ කියල් ලගින්න්න බෑ. එනම් දනිශ මෙෙනුවට ධාතුගුණේ තේරෙනවා නං මොකක්ද වෙන්.ව රූපය උපාධාන වීමේ හැකියාව අඩුවෙන. තෙරනන නමුත් ධාතුගුණේ තේරුුණාට වේදනාවට පුළුවන් උපාධානයගන්න මගේවෙන්න. තෙරලේඒ ධාතගුණනයත්තේ ඒ ධාතුගුණන උපදින්නෙමකද වේදනා තුනම උපදිනොවෙන්න පුළුවවා. සුක දුක්කා දුක්කම සුක. තෙරන එ ධනශයේ ධාතුගුණයක්ත් තේරෙන්ලා ඇලීමක් ගැටීමක් තිය නැහැම තැනම රය උපාධන නොවුනාට වේදනාව උපාධන වුණ වෙනවා එනම් අර කිෂ්කන්ද පහම අනි තුනත් උපාධන ව ත ධාතගුණයක් තේරනාාම වෙන්නිම ගදද පලවෙනික උපාදාන නෑ රූපය ධාතුගුණට ඇලෙන්ෙන ගැටන හැම වෙලේම වේදනාව උපානය වදනම් මගේ වෙලා හෙන ගැටන්නේ ඇලින් ඉතිවාසේ සඥ්ඥා උපාධාන වෙනවා තංස්කාර ක්‍රියාවලි උපාධාන වෙනවා චිත්‍ර සංස්කාරහරි මොනොහරි සංස්කාරය තමන්ග වෙනවා උපාදාාන වෙලා ගිහිල්ලලා විඤ්ඥානයත් උපදාන වෙන් කිරීමත් උපාදාාන වෙන. දැංගවුරහරි එකෙනෙක් ඔොන්දට භාවනප්‍රව බහුලී කතරගෙන ඉච්‍රරහට ගිහිල්ල ධනිශ්‍ය තේරෙනෝ දා තුක්සරූපයා ඒ ධාතුගුණයට ඇලීමක් ගැටීමක් නැත්නම් අන්සු මාත්‍රයේ එතකොට ධාතුගුණේ දැනෙන්නේ තැන ර රූපසවරූපයන් නතින් කොහේ ස්ථානයට නොතේර වුුණත් රූපසවරූපයා ධාතුගුණේ තේරෙන නවනත් රූපසරූපයක්ත් තිය නොයකි ඒක රූපස්කන්දය උපාදාන නොවෙයිච්‍ය රූපස්කන්දයා. ඇලීමක් ගැටීමක් නැත්නම් ඒ විඳීමක් තියෙනවා. එතකට ඒ විඳීම් මටා ඉති නෑ කියන්නේ. ඔ වේදනාව උපාධාන වෙලා නෑ තෙරන. වේදනා උපාධාන නොවුනොත් සංඥාව උපාධාන වෙන්නෙත් නෑ ඒගාට ඒ වගේ දිගටම අර උපාදාාන ටික අහක් වෙනවා. එන ඔගොල්ලන්ට තියෙන් නොේ ධාතුගුණ ඔල ඇලෙන්න්න ගැටෙන් නඇතු ඉන්නවා කියන්නේ අන්සුමාත්‍රයක් ඇලෙන් නැති ගැටෙන් නති තැනද. පංචස්න්දේ එතනින් හදන පංචස්කන්දය උපාදාානය නවතින තෙර ආයධාතුගුණක ඇලෙනකොට උපාධානය එනවා තෙන්න ගැටෙනකොට එනවා නිකම් මස් ඇටලේ තේරණකොට පහම උපාධන වෙලා වර ඕෝක තමයි ක්‍රියාකාරීත්තේ ඕක තමයි සාමාන්‍ය ස්වරූපයේ ඕකෙදීදැන් ඔයේ උපාධානය ඉස්සරහට ගිහිල්ලා දැන් උපාධන වුණනොත් හදනමගක්ද හද බවංචපජානාති බව සමුදියංච පජානාති. එන උපාධන වෙන තැනයි උපාධාන නොවන තනයි වෙන් කරගණ්ඩ දක්ෂතාවේ තියෙන්ව මේ කෙනෙකින් නොන ධාතු ගුණේ ඇලෙන තැන නැත්තම් ඇලිචි ගැටිච්චි දැන හා ඇලීම් ගැටින් නැති තැන වෙන් කරගන්න තන දක්ෂව වනොත්. ඕකෙ තියන්න ඒක ඇතුළි තියන ගුණයක් තමයි සැරියුත්හාමුන්දුරුමේ දේශ නගර තෙරනන එක ධාතු ගුණ තේරෙන්ටත් ඕනේ අන්සුමාත්‍රයක්කා ඇලීමක් ගැටීමක් නැති තැනකෝ එහෙම අන්සුමාත්‍ර හෝ එලීම් ගැටීම් තියෙන තැනවෙන් වුණොත් ඔය ලක්ෂණේ දල්ලු තෙර ඇ අලුත් භවයක් හදන එක නවති නෝ ඇලුනු ගැට බවය හදනෝ ඒගැ පංචස්කන්දයේ එක ඉස්කන්ධයක් හරි උපාදාන වෙන. ඔන්න එතික තමයි ජාතිංචපජානාති ඉන් ජාතිනම මෙතන බවංචපජානාති බව සමුද අංචපජානාති බව නිරෝධංචපජානාති බව නිරෝධගාමිණි පටිපදාය පජානාති. ය ඕකට ගිය කොහොම දයගොල. ජාතු වූනකට ඇලෙන්න්නෙ ගැටෙන් ඇතුව ඉන්න මට්ටමකට හැදුනනං කාටහරය ඔකට ගියේ හරක්නි දහස් කරලද. ක්‍රො පූජ කරලද ගිය ඔපට බුද්ධ පූජාවතී ලද ගිය ්‍රාංගික දානදී ලද ගිය එ බලන්න බුදුගුණු භාවනා කරලද ගිය ඔොතෙන්ට මොකින්දගී සමග භාවනාවකින් යන්න පුළුවන් තැනක්ද මේ නෑ සිල් රැකල විතරක් යන්න පුළුවන් තැනත්ද මේ නෑ න්දී ලා අමිස පින්කන් කර යන්න පුලුවන් තැනත්ද යන්න තියන ඒක අයන ක්‍රමේ ඒකායින ක්‍රමේ තමයි සතිපට්ටාන භාවනාවක් වැඩි ඔබ දැන්කම සක්මම් භහාවනාව වැඩුව අවුතෙන්ට ගිය හැකි අනිකුත් ඕනෙම කයනු පත්සනාව භාවනාවක් වැඩුවත් ියෙ හැකි කෙරනන හෝක ඉන්න ප්‍රමාණයට අනුව තමයි උපාධන නැති තැන හා තියෙන ැ නැති තැන අඩු කරගන්න පුළුවන් එ තාලට සාදු කියල මෙ ලෝදයක් වෙන්න එතකොට තන්හා පැනලා සාධකාරය පෙන්නන සාදුකාරයේ උපදෝපු වස්තුවට කාම තන්න ඇ පංචිද්‍රී පිනවීමල් ලැබෙන එකකි. තාලිට සාදුනාදී. එඉන්න තාලෙට සාදුනාදයයි තාලෙට හරෝහරගව වින්දා කිවත් බුදුහඳුරහන්ට දෙකම එකයි. පලයි ති ඔය තත්වේ තියෙන්නේ තේරුම් ගන්න සමාධි්‍ය ූත්‍රයේ වෙලාව ගිහින් තියෙන ගොඩක් දැන් ඔය අපි කියාදුන්නේ පශ්වනි කාරණය තේරවා තිහල්ල පාඩංකරල ලියාගන කිසිගේ පලක්වෙන්න වයිසට යන අ විසරයි ලැබෙන්න්නේ කොහොද මේ ඉගෙන ගනද ඔය ගුණා තියෙන්නේ මේ ය ගුණ ලැබෙන ඉගෙන ගන නෙවෙේ පාඩං කරල නෙවෙයි ෝඩයගේ කරන සතිපට්ටානය වැඩීමේ තියන ගුණ ොට ඒ ගුණ මල්ලඟ ඒ වගේ අනුමානයක් හරිතිය නවනන් තමන් යන පාර හරි කියලා හිතල ලෝකම කරගනයන් ඒ තමයි කරන්නති ඇතු මේක ඉගෙන ගන අවසාන කරන්න පුළුවන්දයක්නේ ඉගෙන ගන්න වගේ යන්න උපාදාානය උල්පොත තෙ පංචස්කන් උපාදාානය උල්පතා ඒක නොදැනගෙන ඉස්සර හටයන් බෑ ින් හැම දෙෙනටම ඒ තමංකරග යන භාවනා දිවරුන් කරගන මේ ත්වේ උදාරගණ්ඩ සක්තිය දහිරිය ලැබේවා කියල පාර්ථනාගන්නවා. හොඳයි.